नमस्कार वेवा बुद्धुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदखं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि। साधु तेरी गाथा अदुबट मे विलावे आसन्न लभेन्नी गौतम बुद्ध शासनी उतुम पेविदि बव लभु महापिंगति भिक्षुनीन वहांसेला गेन उब दन्नो मे भिक्षुनी संघया बिहुने महाप्रजापति गौतमीन वहांसेगे अप्रमाण कैपवीम निशा महाप्रजापति गौतमीन वहांसे प्रधान शाक्यवांशिक कुलांगनावन पांसिया गृहवासे अथरला खसावत दरागिन बुदुरजानन वहांसे सुयागिन पेमिनिया अवसानेदी अष्ट गरुधर्म पिलिगनीम निसा महा प्रजापति गौतमीन वहांसे पवधि उपसंपदाव लभुना एतिक्कम भिक्षुनी संघया बिहुना इतकोट शासने की गौतम बुद्ध शासने गौतम बुद्ध शासने वेड सिटिनो उबतु संघया भिक्षुनी संघया एमनेतु भिक्षुनी शासने के लिए ने इतिंग अत्तवशेम मे थेरवादी संप्रदायट बहुम आसन अभी इसलाम करो एक निवेदि करगनिल्लै मुखादे भिक्षुनी संघया मिसाक भिक्षुनी शासन अग्ने इतकोटे मे भिक्षुनी संघया बिहवीमें कांतावंट पुदुम विधि गौर उपहार समाज लबुन वगेव कांतावंट मावत विवृत उना तमंगी जीविते दीम उतुम अरहत्ये साक्षात किरीमत इति मे अर्हत्ते साक्षात्करपु मे कांतावन भिक्षुनी वहांसेलागे हदवती पेननेगुनु हदहस गाथावट नेंगुना एव तमयापि थेरी गाथा केला अपि इताम गौरवें वंदनमान करमें पूजा पवत्तमें पिलिगन्नी इति मेके तीनवा ए कोहमदे निकलेस सुने की नेक तेरुं गन्न पुलुवन गाथावत मे गाथा वल्ट संधान तेरनी वहांसे लगे ना समहारिट मेव अन्वर्थनाम विन्न पुलवा फिक्यान्नी उन्वहांसे लगे हबेम नम नोविन्न पुलवा देम्मी वगे मे गाथाव मुत्ता तेरनी गाथा मुत्ता क्यान्नी मिदुनु तेने ती ऐट आमतन पिंगवत मुत्ता वेनी उबत मार्यागे ग्रहानें गलवी अन्ने टोने राहुगे ग्रहानें गेलवी अन निधास्वेन पुंसद वगे इतकोट मनुष्य अर राहु पुंसद ग्रहणे करगन इन्नो वगे मार्यावि सिंह सत्याव ग्रहणे करगन इन्नो केलेस्वली निधास्वेलागी सितिंग नयक नेतिवाई अब पिंड पाते वेलंदी युत्ते मेवनाहि मुत्तानम रहत्तिरनी वदाल गाथावाय इतकोट मिदुनु तेनत्ती कीन आरते अर गाथा विति इन्नी गाथावट गेलपेन नमक हेतुट लभन पुण्य मेगी तीन पुण्य तीरनी गाथा पिंग पुण्णावि
පොහෝ දවසේ පුන් සඳ වගේ උතුම් ගුණ ධර්ම වලින් ජීවිතේ පුරවා ගන්න ඕනේ ප්‍රඥාව සම්පූර්ණ කරගෙන මේ අවිද්‍යා අන්ධකාරයේ පලා දවන්න මේ වනාහි පුන්නානම් රහත් තෙරණීම දාල ගාථාවයි උපසමා කියන තෙරණින් වහන්සේ කියනවා ඒ ඇයට මමතන පින්වත් උපසමා මේ මාර්යාගේ රාජධානියෙන් මිදෙන්න අතිශයින්ම දුෂ්කරයි කොහොම හරි සසර සැඩපහරින් එතර වෙන්න සීනාසහිත මාර්යා පරදවන්න අවසන් සිරුරක් දරන කෙනෙක් වෙන්න මේකෙන් අපිට එකක් පැහැදිලි එහෙනම් මේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සීනාසහිත මාර්යා පෙරදුවා වගේ හැම කෙනෙකුටම පෞද්ගලික යුද්ධයක් තියෙනවා හැම කෙනෙක්ම මොකද හැම කෙනෙක්ම වෙන්වෙන් වශයෙන් හිටියට අර රාහු අසුරේන්ද්‍රයා චంద్ర දිවි පුත්‍රයා ග්‍රහණය කරගෙන ඉන්නවා වගේ අපි හැම කෙනෙක්ම මාර ග්‍රහණයට ලක් වෙලා තියෙනවා. එතකොට ඒක එක්කිනාට තියෙනවා තම තමන් විසින් තම තමන්ගේ පුණ්‍ය බලයෙන් කළ යුතු යම් කිසි අරගලයක්. ඒ උපසම තෙරණීගේ ගාථාව. ඊළඟට මේ මුත්තා ඇගෙනවත් මුත්තා. මුත්තා කියන්නේ මිදුණු තැනැත්ති මං හැම දෙයකින්ම මිදුණා. ඒකයි හොඳ. මා තුන් කුදින්ම මිදුණා. වංගෙඩියුනුත් මිදුණා. මෝල් ගහිනුත් මිදුණා. ස්වාමියාගෙනුත් මිදුණා. ඉපදින මැරෙන ලෝකේනුත් මිදුණා. මේ භව රහන වූ තෘෂ්ණාවෙනුත් මිදුණා. මේ වනාහි මුත්තා නම් රහත් තෙරණේ වදාළ ගාථාවයි. ඊළඟට ඒ කාලේ බොහෝම බහුල වශයෙන් මේ භික්ෂු භික්ෂුණී උපතෝ සංඝයා වැඩ වූ භාවනාව තමයි අසුබ. අබිරූපී නන්දා තෙරණියගේ ගාථා පින්වත් නන්දා නිතරම ලෙඩ දුකින් පෙළෙන කුණු වෙලා යන මේ ශරීරයේ දෙස මෙහි ඇති පිළිකුලම නුවණින් බලන්න. සිත හොඳට එක්තැන් කරගෙන අසුබ භාවනාවේ යෙදෙන්න. මේ කාලේ නිතර කරලා තියෙනවා. කෙලෙස් සටහන් නැති විදර්ශනාව වඩන්න. සිතෙහි මානය මුලින්ම දුරලා දමන්න. අවබෝධයෙන්ම මාන්නේ නැතිකොට උපසාන්තව වසන්න. මේක හරි ලස්සනයි ඒක. මේවනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නන්දා නම් සික්ඛමානාවට නිතර කළ අවවාදයයි. එතකොට භාග්‍ය බුදුරජාණන් වහන්සේ නන්දා උපසම්පදාවෙන් ඉස්තර වෙලා සික්ඛමානාවක් වශයෙන් සිටිද්දී නන්දා කිව්වේ ගිහි කාලේ සොහයුරිය. දැන් බලන්නේ බුදු කෙනෙක් පහළ වුණාම කොයිතරම් මුළු පරම්පරාවක්ම දැන් නන්ද කුමාරයා නන්දා කුමරිය මේ ඔක්කොම රහතන් වහන්සේලා බවට පත් වුණා. ඊළඟට මේ ජීවිතේ බොහොම දුක් විඳපු තැනැත්තියක් සුමංගල මාතා. සුමංගල මාතා අරහත්ත්වයට පත් වුණාට පස්සේ ඇයට නිකම්ම කියවෙනවා. හැම දෙයකින්ම මිදුණු ඔබ. හැම දෙයකින්ම මිදුණු ඔබ. මෝල් ගහිනුත් නිදහස්ුන එකමයි හොඳ. ඒ කියන්නේ මේ කාලේ අද වගේ නෙමෙයිනේ. මිනිස්සු වැඩිපුර කරලා තියෙන්නේ වී. ඒ කියන්නේ මෝල් ගහින් තමයි මේ වංගෙඩිය දාලා කොටන්නේ. වෙනතු මේ මෝල් තිබුණ නැහැ. ඒ කියන මෝල් ගහන නිදහසන එක තමයි හොඳ. මෙයා හරියට දුක් විඳලා ගිය ජීවිතේ. මගේ සැමියා කිසිම ලැජ්ජාවක් නැති මිනිහ. මං ඒ මිනිහාගේ කුඩේටවත් කැමති නැහැ. දැන් බලන්න මේ ජීවිතේ විඳපු විඳවිල්ල. කොච්චර මෙයාට ජීවිතේ අප්‍රසන්නයිද කියන්නේ සුමංගල මාතාට මං උයාපු බත්හැලියනුත් පිළිඳු ගලයි ආවේ. චීටි චීටි සද්දෙන් මම මේ රාග දේශ නැති කරලා දැම්මා. මන් දැන් ගහක් සෙවන්නකට ගියාම අපේ තියෙන සැපයක් මං හරීම සැපසී ධ්‍යාන වඩනවා. දැන් බලන්න මේ වගේ අය බිහි වෙයිද බුදුරජාණන් වහන්සේ නැත්තම්. මේ වනාහි සුමංගල මාතා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්නේ. තම වයසක අම්ම කෙනෙක්. අපි හරි වීරිය ඒ කාලේ වීරිය පැපින තියෙන නිසා මේ කාලේ උපදින්නේ නේ. මිත්තිකා තෙරණියගේ ගාථා. මං ගොඩාක් දුකටපත් වෙලා හිටියේ දුරුවර වෙලා හිටියේ තරුණ කාලේ ගෙවි ගෙහින් මං හැරමිටි වාරුවෙන් අමාරුවෙන් ගිජ්ජකූට පර්වතයට නැගගත්තා පාත්‍රේ මොණින් නවල පැත්තකින් තිබ්බා දෙපට සිවුරත් පැත්තකින් තිබ්බා ගල් පර්වතී මත වාඩි වුණා එතනදී මාගේ සිත සියලු ආශ්‍රයන්ගෙන් නිදහස් වුණා
महत्वलता बुद्ध शासने संपूर्ण करता स्त्री पुरुष भेदे की तुरव त्रिविद्याव लवागिन तीन अमुना त्रिविद्याव पुब्बे निवास अनुस्सति ज्ञाने चुतूप पात ज्ञाने आसवक्खे ज्ञाने मेव एतिकर गनीमतमै थेरवाद संप्रदाय ज्ञान गौतम बुद्ध शासने चतुरारी सत्य अवबोध किरीमै थेरवादे अनेक तुक्कुमै तिवेनी थेरवादेट नोवे तवत् इंदला तीनो समाधि एतिकर गन्न बेरुव हरियट दुक् विंदपु अय सामा कियन तेरणीय कियनवा मम महान विला अवुरुदु 25क्म गेवुना मेच्चर कालयकट मगे सित तुल समाधि मात्रयक् एति उने नै ुक्सहितुने मगे तृष्णाव सेवना निवन अवबोध कला बुद्ध शासने संपूर्ण कर गाता मन तृष्णाव निरुद्ध कर ला अदट दवास हाता मे वना ही सावान अम्रहत तेरने मदाल गाथावान्य मे बलंद मे इलंगट मे एक भिक्षुनिया निरुद्ध समापत्तिर समय दुनु हेटे उत्तमा तेरनिया की गाथा मट चित्त समाधियक लबागन्न बेरिवुना सीत दमने करगान्न बेरे उना यदु गरे मन दावसेत हत्तर वस पताव हंडा हंडा आरामें पिटात्ति लायना मन स्रद्धा पीटु आगे निहित्या एक तरा भिक्षुनी अग्याने बट क्याने पुलंद काओ दुगेला पताचारा मन ये भिक्षुनी लंगत गिया ऐ मत इसकंद दहातु आयतन गेन धर्मे देशना कला ऐ मत अनुशासना करपु विधियतम अगे धर्मानुशासनाव होदिं असागन सिटिद्दी मगे सीतट सप्यक्यूना मंग एक पालंदीन दवास हतम हितिया समाधि अतिवेला मी अविद्यांधकार केलिस कंद फलादमा अटविनी दवास हितम एक अकुल दिगे हरी एक पटाचार भिक्षुनी वहां धर्मदेश वहागन इंदिंदी मेकना निकेलिस बावट पत्तुना इलंगट एकाले हरियत मे भिक्षुनी वहां से ला पोदी वडलातीन भावना वत्तमाई अनात्म भावना गुड़ा किंदिया तिबुने मन दुष्ट आत्म दुष्ट तिबुने वेडिपुर कल्लती कुमग्द अनात्म भावना एम शून्यता भावना ममे मागे मागे आत्मे कीन दे मे स्कंद धातु आयतन हिस् कीने के तेरू गंडतमय उन् महसीला वेडिपुर महसीर अंतन वीलंगट मे मेर भिक्षुनी नम दांतिका मे नंग हदलती मं की अन्वर्त नाम के लिए दांत की दल दांति का तेरम का दल एत्ती तेरम इन हेतु अक्तियनो मन दवल खाली गिज्जकूट पर्वती गतकला पर्वती बहल पहलट इद्दि गंगे गुदट आप एतिक गंगयूरे इन्नो देखा तो दल एतिक हिटिया गंगयूरे हिंदुआ कतरगत मिनिसेक ए अताट किवा ए अताट क्यों पाय दिखरा हिंदू मनुष्य उसान ककुल दिखला आर मनुष्य तमय एतागे पीट उड़ गाते ककुल ककुल तमय पीट उड़ मे अता ईश्वर दमने नो मिनी तमय यथाव दमने करगाते मंगे दिया बलागिन हिटिया मिनिसं विसिं दमने कली एता दिहा ये कारणे मंग हितर गाता मंग वनांतरेट गिया सीत दमने कला समाधि मत कला अद हितान पुलंदने दं बलने वोकड़ तमें पुण्य बले क्याने वासना क्याने इलंगट तीनों में बद्दा कापिलाने तेरनी नुहासे गाता महाकाश्यप महारातन नुहासे गी गिही काले ओ हितये हितिये बिरिंदे वासें हितपु पिंगवंतिये महाकाश्यप श्रावकयन वहंसी बुदुरजानन वहंसीगे दायादेयाय बुदुरजानन वहंसीगे पुत्र रत्ने समाहित सित्तेतु उन्वहंसी पिरगत कल जीवित गेनात् स्वर्गे गेनात्
අපාය ගැන දිවසින් දකිනවා. උන්වහන්සේ ඉපදීමක ශේ වෙලා අරහත්ත්වයට පත් වෙලා ඉන්නේ. ත්‍රිවිද්‍යාව ලබාගෙන ඉන්නේ. උන්වහන්සේ සැබෑවටම බ්‍රාහ්මණේ. බද්දා කාපිලානිත් ඒ වගේමයි. ත්‍රිවිද්‍යාව ලබාගෙන ඉන්නේ. සේනා සහිත මාර්යාව පරදොලා ඉන්නේ. දැන් ඈ දරා සිටින්නේ අන්තිම ශරීරය. අපි දෙන්නම පැවිදි වුණේ සංසාර ආදීනව දැකලා. අපි දෙන්නම දමණය වුණා. අරහත්ත්වයට පත් වුණා. සිසිල් වුණා. නිවුණා. මේ වනාහි බද්දා කාපිලානී නම් රහත් තීරණිය වදාළ ගාථාවන්ය. ඒ කල හරියට වඩලා තියෙනවා මේ අසුබ භාවනාව. සුන්දරී නන්දා කියන තෙරණියගේ ගාථා. සුන්දරී නන්දා රෝග හටගන්න අපිරිසිදු කුණු ගඳ ගසන මේ ශරීරයේ දිහා නොනින් බලන්න හිත හොඳට එකඟ කරගෙන අසුබ භාවනාවේ යෙදෙන්න. මේ ශරීරයේ මලකුණෙත් වෙනසක් නැහැ. මලකුණයි මේ ශරීරයයි එක වගේ. මලකුණේ තියෙන දේවල්මයි මේ ශරීරයේ තියෙන්නේ. දුර්ගන්ධයෙන් යුක්තයි. කුණු වැගිරෙනවා. ඒ වුණාට මෝඩ ජනයා මේ ශරීරයට හරි ආදරේ. රෑදවල් දෙකේම මේ ශරීරයගෙන ඔය විදිහට අසුබ වශයෙන් මා නෝනින් විමසන්න පටන් ගත්තා. මා තුළම ප්‍රඥාව ඇති වුණා. ශාරීරී හැබෑ තත්ත්වේ මට පිරී ගියා. අප්‍රමාදීව නෝනින් විමසද්දී මේ තමා මම මගේ කියා ගන්නා මේ ශරීරයත් අනුන්ගේ ශරීරයත් ඇත්තෙන්ම මොකක්ද කියලා අවබෝධ වුණා. ඒ අවබෝධයෙන්මයි මා කලකිරුණේ. මා තුළ විරාගයට පත් වුණා. අප්‍රමාදීව කෙලෙසුන්ගේ නිදහස් වුණා. උපසාන්ත වුණා. නිවුණා. මේ වනාහි සුන්දරී නන්දානම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය. මේ කතාවලින් පේනවා ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රාවකයන් හරියට ප්‍රඥාවන්තයි නේ. හරි ප්‍රඥාවක් තිබිලා තියෙනවා. එතකොට මේ ශ්‍රාවකයන් ගොඩාක් මහන්සි ගත්තේ බුන්වහන්සේට ශරීරෙන් ලං වෙන්න නෙවෙයි. කුමකින් ලං වෙන්නද? ක්‍රියාවෙන් ලං වෙන්න. මොකද මේ ධර්මයේ කරා යන්නේ අපි ශරීරයකින් නෙවෙයි. නමුත් සිතකය පාවිච්චි කළා ක්‍රියාවකින්. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සිවුරු දරුව පමණින් නිකලස් වෙනවා නම් කළ යුතු හොඳම දේ ඔව් පොඩි දරුවෙක් ඉපදිච්ච ගමන් සිවුරු පුරවන එකයි කිව්වා. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ ජීවිතය අවබෝධයේ ඇති වෙන්නේ ඔහු තුළ ඇතිවන්නා වූ ක්‍රියාකාරීත්වය මතයි. ඔහු ක්‍රියා කරන පිළිවෙල මතයි. වාසිට්ටි කියන භික්ෂුණීන් වහන්සේ අර කිසා ගෞතමි වගේ පිස්සුවෙట్లా ඉඳලා තියෙනවා. වාසිට්ටි කියන ඔයාගේ ජීවිතය ගැන මට පුතා මැරුණු දුක ඉවසන්න බැරුව ගියා. මට පිස්සු හැදුනා. සිහි නැතුව ගියා. ඇඟේ වස්ත්‍ර නැතුව ගියා. කොණ්ඩි කඩාගෙන පාර පාර ගානේ මං ඇවිද ඇවිද ගියා. කහල ගොඩවල් ගානේ අමු සොහොන් පිටි ගානේ රථගාල් ගානේ මං තුන් අවුරුද්දක් තිස්සේ ඇවිද ඇවිද ගියා. බඩගින්නින් පිපාසයෙන් දුක් විඳා. බුදුරජාණන් වහන්සේ මිථිලා නගරයේට වැඩම කළා හිටියා. උන්වහන්සේ කිව්වේ කොහෙද? මිථිලා. උන්වහන්සේව මට දැක ගන්න ලැබුණා. නොදෙමුණු සත්‍යයන් දමණය කරන කිසිම අයුරකින් බියක් නැති බුදුරජාණන් වහන්සේව මං දැකගත්තා. උන්වහන්සේව මට පෙනිද්දී මට ප්‍රකෘති සිහි ආවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ බලය කොහොමද කියලා. දැන් මේ පිස්සි වෙලා හිටපු වාසෙට්ටි මිථිලා නගරේ ඇවිදගෙන එනවා පිස්සුවේ. ඇවිදගෙන යද්දී බුදුරජාණන් වහන්සේ නගරේ වඩිනවා. එතකොට උන්වහන්සේව දුටු පමණින් මෙයා ප්‍රකෘති සිහියට පැමිණුණා. මම ළඟට ගිහින් වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ මට අනුකම්පා කළා. මට දහම් දෙසුවා. ඒ උතුම් සද්ධර්මය අහලා මම බුද්ධ ශාසනයේ මහණ වුණා. ශාස්ත්‍රුන් වහන්සේගේ වචනය අනුව මං ජීවිතේ ගත කළා. ඒ යමා නිවන් සුව සාක්ෂාත් කළා. සියලු දුක් දුම්නස් නැත්තරම නැතිවිලා ගියා. ශෝකෙන් හටගන්න අරමුණු සියල්ල මං පිරිසිදු දැක්කා. ඊළඟට තව සිද්ධියක් තියෙනවා. සුජාතා කියන භික්ෂුණීන් වහන්සේ ඇය මේ බණහන්න ගිහිල්ලා ඒ වාඩි වෙලා සිටිද්දි ධර්මදේශනාව අවසන් වෙනකොට ඇය රහත් වෙලා. මං එදා ලස්සනට හැඳ පැළඳගෙන හිටියා. මල් මාලාවන්ගෙන් සරසාගෙන හිටියා.
සඳුන් කල්ක තවරාගෙන සියලු ආභරණ වලින් සැරසිලා දාසියන් පිරිවරාගෙන හිටියා. කුඩා රසවත් කෑම බීම හදාගෙන කැවිලි පෙවිලි වර්ග තරම් මං උයන් කෙලියට ගියා. උයනට ගිහින් කාලා බීලා ප්‍රීති වුණා. ආපසු ගෙදර එද්දී සාකේත නුවර අංජන වනේ විහාර බලන්න පිටත් වුණා. එතන මේ උද්‍යාන ක්‍රීඩාවට ගිය පිරිසක් දැන් උද්‍යාන ක්‍රීඩා කළ එන ගමන් කුමක්ද බලන්න හිතුනේ? සාකේත නුවර අංජන වනේ විහාරේ. එතන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා තුන් ලෝකෙම එළිය කරන පහනක් වගේ. මං උන්වහන්සේ ළඟට ගිහින් වන්දනා කළා. සදහම් මැස්සති බුදුරජාණන් වහන්සේ මං ගැන අනුකම්පාවෙන් මට ධර්මයේ දේශනා කළා. උන්වහන්සේ මහා ඍෂිවරයෙක්. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා මං චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. මං මේ වාඩි විසිට ආසනයේදීමයි විරාගී ධර්මයේ වන අමා නිවන සාක්ෂාත් කළේ. දැන් බලන්න කොච්චරනම් ප්‍රඥාවන්තය ඉඳලා තියෙනවද? මේ විදිහට සද්ධර්මයේ දැනගෙනමයි මං බුද්ධ ශාසනයට ඇතුළු වුණේ. මා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු ශාසන කියන්නේ හිස් දෙයක් නොවේ. මහා ප්‍රජාපති ගෞතමය මෙහෙම කියනවා. සියලු සත්වයන්ට වඩා උත්තම වූ බුද්ධ වීරයන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මාවත් මේ අනෙක් ජනතාවත් සංසාරයෙන් එතෙර කොට වදාලි ඔබ වහන්සීමයි. මම මේ දුක පිරිසිඳ දැකගත්තා. දුක හදන හේතුව වන තෘෂ්ණාව නැති කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත්තා. දුක නැතිවීම වන නිවන සාක්ෂාත් කළා. ඊළඟට මේ ප්‍රජාපති ගෞතමී සංසාරය ගැන හොඳ විස්තරයක් කරනවා. මේ බලන්න මේ සංසාර ගැන ඊතුමී කියන විස්තරේ. ජීවිතයේ යථාර්ථයක් නොදැන පිහිටක් නැතුව සංසාරේ ඔහි යවිදෙවිද ගියා. මම එක වතාවක අම්මා කෙනෙක් වුණා. තවත් වතාවක මං පුතෙක් වුණා. තව වතාවක මං තාත්තෙක් වුණා. තව වතාවක මං සහෝදරයෙක් වුණා. තවත් වතාවක මං ආච්චියක් වුණා. දැන් බලන්න එහෙනම් අපි හැමෝම එකම විදිහේ ජීවිතයක් ලබලා යනවා නොවේ. අපේ ජීවත් වෙන රටාව අනුව තමයි ඊළඟ ජීවිතයේ ස්වභාවය තීරණය වෙන්නේ. මං ධර්මයේ තුලින් භාග්‍යවතුන් වහන්සේව දැකගත්තා. මම මේ දරාගෙන සිටින්නේ අන්තිම ශරීරේ. ඉපදෙන මැරෙන සංසාරේ ගෙවි ගියා. ආයේ මට පුනර්භවයක් නැහැ. පටන්ගත්තු වීරියෙන්ම සිටින දිවි දෙවෙනෙකුට ධර්මයේ හැසිරෙන නිතරම දැඩි වීරිය පරාක්‍රමයෙන් යුක්ත සමගි සම්පන්න ශ්‍රාවක සංඝයා දෙස බලන්න බුද්ධ වන්දනාව යනු එයයි. හරි පුදුමයිනේ. දැන් ඒ කාලේ හිටපු ශ්‍රාවක සංඝරත්නයේ ගුණයක් මෙතන ඉස්මතු වෙනවා. මොකද්ද මේ බලන්න. පටන්ගත්තු වීරියෙන්ම සිටින දිවි දෙවෙනෙකුට ධර්මයේ හැසිරෙන නිතරම දැඩි වීරිය පරාක්‍රමයෙන් යුක්ත සමගි සම්පන්න සංඝයා දෙස බලන්න සංඝයා දැක ගන්න බුද්ධ වන්දනාව යනු එයයි. ප්‍රජාපති ගෞතමී බුද්ධ වන්දනාව කරපු ආකාරය. ඒ කියන්නේ රහතන් වහන්සේලා දෙස බලා සිටිද්දි බුදුරජාණන් වහන්සේ තමයි මතක් වෙන්නේ. උන්වහන්සේව තමයි මතක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිසා නෙමේ ඔක්කොම, බුදුරජාණන් වහන්සේ නිසා නෙමේ ඔක්කොම කියලා මතක් වෙන්නේ. මහමායා බිසවුන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට බිහි කළේ බොහෝ දිනාගේ යහපත පිණිස. ඒ නිසාමයි රෝග මරණවලින් පෙළෙන මේ ලෝක සත්වයාගේ දුක දුරු වුණේ. මේ වනාහි ප්‍රජාපති ගෞතමී රහත් තෙරණියගේ ගාථා. ඊළඟට තියෙනවා ගුත්තා. ගුත්ත කියලා කියන්නේ මොකද්ද? රැකගත්තු, සංවර කරගත්තු කිනාර්ථය. චිත්තං ගුත්තං සුඛවහං. සිත සංවර කරගත්තොත් සැප ලැබෙනවා. ගුප්ත කියන අර්ථය නෙමෙයි. ගුප්ත කියන්නේ සැඟවුණු. මෙතන ගුත්ත කියන්නේ එහෙම නෙමෙයි. ගුත්ත කියන්නේ රැකගත්, ආරක්ෂා කළ. මෑ හොඳට ඉන්ද්‍රිය සංවරය දිනු කෙනෙක්. ඈ තමටම කරන අවවාද. පින්වත් ගුත්තා, ඔබ පැවිදි වුණේ ප්‍රියමනාප දරුවන් අත්හැරලා, වස්තු අත්හැරලා උතුම් අර්ථයක් සොයාගෙන. ඉතින් කටයුතු කළ යුත්තේ අනුවයි. හිතට විතරක් රැවටෙන්න එපා. දැන් මම කියනවා තමන්ට, මේ සත්‍යයන් රැවටෙන්නේම හිතට. ඊට පස්සේ මායයා ඔවුන්ව එක එක අරමුණු වලට අලවලා තියෙනවා. චිතට රැවටුණු මිනිස්සයාව අරමුණු වල අලවලා තියන්න කවුද පාවිච්චි කරන්නේ? මායයා. ඊට පස්සේ ඔවුන්ට සත්‍ය පේන්නේ නැහැ.
අන්තිමේදී සිද්ධ වන්නේ නොයී කාත්ම භාවවල ඉපදීපද සංසාරේ සැරිසරා යාම විතරයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිග මේ පහ ප්‍රහාණය කරගත්තට පස්සේ ඒ භික්ෂුණියට ආයි කාම භවී උපතක් නැහැ. රූප රාග, අරූප රාග, මාන උද්දච්ච අවිජ්ජා කියන මේ පහත් නැති කරගත්තාම සියලු දුක් අවසන් වෙනවා. ඉපදින සංසාරයේ ගෙවල දාලා පුනර්භවය පිරිසිඳ අවබෝධ කරගෙන මේ ජීවිතයේදීම තෘෂ්ණාව නැති කරගෙන උපශාන්තව වාසය කරන්න. මේ වනාහි ගුත්තානම් රහත් තෙරණිය පදාල ගාතාවන්ය. හරියට මේ භික්ෂුණී සංඝයාව උත්සාහවත් කරලා තියෙනවා. ඒ කියන්නේ හිත වැටිච්ච අයව, හිත කඩා වැටිච්ච අයව හරියට උනන්දු කරවලා තියෙනවා. පටාචාරා පුදුම විදිහට භික්ෂුණී සංඝයාට අනුග්‍රහ කරලා තියෙනවා. මේ බලන්න මේ පටාචාරාවගේ අනුශාසනාවක් සිහි කරන්න මේ උත්තරී කියන තෙරණිය තවන්ට උපදෙස් දීපු හැටි. මිනිස්සු මෝල් ගස් වලින් ධාන්‍ය වර්ග කොටනවා. ඉතී කාලේ මිනිස්සු රස්සාවට ගොඩක් කරලා තියෙනවා. ඔව් මෝල් කෙටිල්ල. ඒ කියන්නේ මේ ගෙවල් වලට ගිහිල්ලා කුලියට ඔව් වී කොටලා දෙනවා මෝලේ මේ වංගිඩී දාලා. මිනිසුන් මෝල් ගස් වලින් ධාන්‍ය වර්ග කොටනවා. ඉන් පස්සේ ලැබෙන වැටුපෙන් තමන්ගේ අමුදරුණ පෝෂණය කරගෙන ධනියත් හම්බ කරගන්නවා. යමක් කළාට පස්සේ පසුතැවෙන්නේ නැත්තම් අන්නේ බුද්ධානුශාසනාවයි කරන්න ඕනේ. ඉක්මනින් පාසෝද ගන්න ඕන කියන පටාචාරා. ඒකෙන් තමයි අර භික්ෂුණීට වීරිය ඇති වෙන්නේ. ඉක්මනින් පාසෝද ගන්න. දැන් හුදකලා තැනකින් වාඩි වෙන්න. හොඳින් සිත එකඟ කරගන්න. සිත පිහිටුවාගෙන මේ සංස්කාරයන්ගේ අනාත්මය නෝනින් දකින්න. එතකොට ඒ කාලේ නිතර පුරුදු කරපු භාවනාව කොහොමද? අනාත්මයි. දැන් මේ කාලේ අපිට ඒ වගේ එකක් අපේ හිතට යන්නේ නැහැ. මොකද හේතුව මේ කාලේ ලොකු ප්‍රබල වශයෙන් එහෙම විමුක්තියක් උදෙසා උනන්දු වෙන සමාජයක් නැහැ. යමෙක් විමුක්තිය සඳහා කතා කළොත් ඒ කෙනාවත් අපහාසයට ලක් කරනවා. ඒ නිසා මේ දැන් මට මතකයි ඒ කාලේ ඔය මං ඒ අමානුෂික බොහෝ දුර නොවේ කියන පොතේ මාතෘකාවට පවා අපහාස කළා. කොහෙද ඔකද මේ ළඟ වෙන්නේ කොහොමද කියලා මේ එතකොට ඒකෙන් තේරෙන්නේ මොකද්ද? ඒ තිසරණින් බැහැර වෙච්ච ඔව් සමාජයක් තියෙන නිසා. ඒ කාලේ එහෙම නෙමෙයි. සංස්කාරයන්ගේ අනාත්මය නෝනින් දකින්න. අනාත්මය නෝනින් දකින්න කියන්නේ මොකද්ද? ඔව් දැන් ඔය මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන අනාත්ම සංඥාව මොකද්ද? උදිකලා තැනකට ගිහිලා ඉතිපටි සංචික්කති මෙහෙම නුවණින් මෙනෙහි කරයි. කොහොමද? චක්කුං අනත්තා රූපා අනත්තා ඇස තුලත් මමයේ මාගේ කියා දෙයක් නැත. ඇසට පෙනෙන රූප තුලත් මමයේ මාගේ ආත්මය කියා දෙයක් නැත. සෝතං අනත්තා සද්දා අනත්තා කනත් මමේ මාගේ ආත්මය කියන දෙයෙන් හිස්. කනට එන ශබ්දත් මමේ මාගේ ආත්මය කියන දෙයෙන් හිස්. ගහණං අනත්තා ගන්ධා අනත්තා නාසයත් මමේ මාගේ ආත්මය කියන දෙයෙන් හිස්. නාසයට දැනෙන ගඳ සුවඳත් මමේ මාගේ ආත්මය කියන දෙයෙන් හිස්. ජීවා අනත්තා රසානත්තා දිවත් මමේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. දිවර දැනෙන රසයත් මමේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. කායෝ අනත්තා පොට්ටබ්බානත්තා මේ කයත් මමේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. කායට දැනෙන පහසත් මමේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. මනෝ අනත්තා ධම්මානත්තාති මනසත් මමේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. මනසට සිතෙන දෙයත් මමේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. මේ තමයි අනාත්මය. එතකොට මේ විදිහට නුවණින් අනාත්මය විමසන්න යනකොට වේගින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. මොකද හේතුව? බුද්ධ දේශනාවේ තියෙනවා මේ දැන් එතකොට අනාත්ම වෙන්නේ අනිත්‍ය නිසානේ. දේශනාවේ තියෙනවා මේ අනිත්‍ය දේ තුල තමයි යා දුක දකින්න තියෙන්නේ. දැන් නිකම්ම දුකයි දුකයි කිව්වට කෙනෙකුට දුකක් කියන එක අවබෝධ වෙන්නේ නැහැ. අනිත්‍ය ඌදී හරිය විදියට ඔහුට අවබෝධ වුණොත් තමයි ඔහුට මේකේ දුක වැටහෙන්නේ.
ඒ දුක වැටහුනොත් තමයි තමාගේ වශගේ පවත්තන්න බැරි හිස් දෙයක් තියනවා කියලා අනාත්ම සංඥාවේ හිත පිහිටන්නේ මේ සංස්කාරයන් අනාත්ම වශයෙන් නොනින් දකින්න ආත්ම වශයෙන් නොවේ එතකොට ඒ කාලේ ප්‍රබල විදියට කතා කරලා තියෙනවා මේක ඔබට මතකද සත්‍යක වාදයේදී සත්‍යක භික්ෂුන් වහන්සේලගෙන් අහනවනේ භාග්‍යතුන් වහන්සේ බහුල වශයෙන් කරන අවවාදය මොකද්ද එතකොට මොකද්ද ඒ භික්ෂුන් වහන්සේලා කියන්නේ සියලු සංස්කාර අනිත්‍යයි සියලු සංස්කාර දුකයි සියලු ධර්මයන් අනාත්මයි මේ විදිහට නිතර නිතර අපි වඩන්නේ කිව්වා එතකොට ඒ කාලේ බහුල වශයෙන් වඩලා තියෙන්නේ මේ අනාත්ම භාවනාව මේක කියන මං නිතුමීගේ වචනේ හොඳට හිතට ගත්තා ඒ පටාචාරා භික්ෂුණීගේ අනුශාසනාව පිහිටියා මා පාසෝදා ගත්තා හුදෙකලා එතනක වාඩි වුණා එදින රාත්‍රියේ ප්‍රථම යාමේ වෙද්දී මං පුබ්බේ නිවාස ආනුසුති ඥානිය ලබා ගත්තා රාත්‍රී මැදම යාමේ වෙද්දී මම දිවස් නුවණ පිරිසිදු කරගත්තා පාන්දර ජාමේ අවිද්‍යාව නම් වූ අන්ධකාර කෙලෙස් කඳ බිඳ දමා අවිද්‍යාව ප්‍රහාණය කළා මං උදේ නැගිට්ටි ත්‍රිවිද්‍යාව ලබාගත් කෙනෙක් හැටියටයි දැන් බලන්න ඒ කාලේ මේ මේකට තමයි පින්බලය කියන්නේ එතකොට දැන් අපි මේ ජීවිතේ අවංකවම යම් කිසි කැපකිරීමක් කරලා විහිසක් මහන්සියක් කරනවා නම් සමහරට ඒක මේ බුද්ධ ශාසනය තුල ප්‍රතිඵල ලබා ගන්න කාරණයක් වෙනවා මොකද මේ බුද්ධ ශාසනයේ වඳ බැස්ස එකක් නොවේ ශාසනික ප්‍රශ්නයක් නෙමෙයි දැන් තියෙන්නේ අපේ පින්වල ප්‍රශ්නකුයි ඊළඟට මේ පාරිසරික වශයෙන් තියෙන බලපෑමයි ඒ කියන්නේ අපි කියමු හොඳ සාරවත් බීජ තියෙනවා දැන් පොළොවක තියෙනවා හිතවන්න විදියක් නැහැ හිතවගත් ගම වල්සත්තු කරනවා එතකොට මොකද්ද ප්‍රශ්නේ පරිසරික ප්‍රශ්නයක් තියෙන්නේ අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි වර්තමාන මනුස්සයට තියෙන්නේ මං ඉදන් උදේ නැගිට්ටි ත්‍රිවිද්‍යාව ලබාගෙන පටාචාරාවගේ අනුශාසනාව මං කළා හරි ලස්සන කතාවක් කියන පටාචාර ළඟට ගිහිල්ලා සුරාසුර යුද්ධේ ජයගත්තට පස්සේ තෞතිසා දෙවියෝ සක්‍ර දේවේන්ද්‍රයාට නමස්කාර කරනවා වගේ මමත් ඉන්නේ ඔබතුමිය පෙරට කරගෙන ඒ කියන්නේ දැන් එතුමිය නිතර නිතර ඉන්නේ කාට වන්දනා කර කරද පටාචාරාට මන් දැන් ත්‍රිවිද්‍යාලාභී නිකලස් කෙනෙක් මේ වනාහි උත්තරානම් රහත් ත්‍රිණී වදාළ ගාථාවන්ය ඊළඟට මේ උප්පලවන්න රහත් ත්‍රිණීන් වහන්සේගේ ජීවිත කතාව ඔබ දන්නවා ඇති බොහොම සංවේගජනක එකක් විවාහ වෙලා මා හිතන්නේ පොඩි කාලෙම එයාගේ පුංචි දියණියට එයාගේ ස්වාමියා ගැහුවා ගහලා ඇඳට දාපු වෙලාවේ පොඩි දරුවාගේ ඔළුව පැලුණා ඒ වෙලාවේ මේ උප්පලවන්න ගෙදරින් පැනලා ගියා තුවාගේ ලොකු සිද්ධි මාලාවක් වෙනවා ඊට පස්සේ තමන්ගේම ආයි පුතෙක් ලැබුණා ඒ පුතත් තමන්ට මග ඇරුණා කුමාරි කාලයක් ගියාට පස්සේ මේ මෞතුමී වයසට ගියාට යවුන් පෙනුමක් තිබ්බා අර පුතා තරුණ වෙලා ඒ අම්මයි දුවව විවාහ කරගත්තා දවසක් ඒ දුවගේ හිස බලද්දි දුවගේ තියෙන හිසේ පැල්ලමක් ඇහුවා ඇයි මේ කියලා ඊට පස්සේ කිව්වා මේ මගේ තාත්තා මට ගහපිලා වැදුනා අපි අම්මා පැල්ලා ගියා අමාව දාලා අම්මයි දුවයි මේ එක ස්වාමියාගේ සමාන බිරිඳවරුන් වගේ ඉන්නවා ස්වාමියා තමන්ගේ පුතා එතකොට අපි දෙන්න අම්මයි දුවයි එකම ස්වාමියාගේ බහරයන් වෙලා හිටියා මේ සිදුවීම මගේ ජීවිතේ අද්භූත වූ ලොමු දහ ගැන්වෙන සිද්ධියක් වුණා මේ කාමයන්ට නිඳා වේවා කොච්චර ජීවිතේ කලකිරීමක් ඇති වෙන්නේ නැද්ද මේ කාමයන් ඇත්ත වශයෙන්ම අපිරිසිදුයි දුර්ගන්ධයෙන් යුක්තයි ගොඩාක් කරදරයි මේ කාමයන් නිසාමයි අම්මටයි දූටයි එකම ස්වාමියාගේ බහරයවන් වෙන්න සිද්ධ වුනේ මම මේ කාමයේ ආදීනව දැක්කා කාමයන්ගෙන් නිදහස් වීම කෙම්බිමක් වශයෙන් මට පෙවුණා ඊට පස්සේ රජගහ නුවරදී ඇය මහාන වුණා පැවිදි වෙලත් ඇයට සැනසෙල්ලින්ද බැරි වුණානේ රහත් වෙලත් ඉන්න බැරි වුණා සැනසෙල්ලේ මොකක් හරි සංසාරේ යම් කිසි තමා අතින් සිදු වරද්දක් තමා පසුපස්සේ පැමිණියා ඊරිදි බලයත් මා ලබා ගත්තා අරහත්ත්වයට පත් වුණා අභිඥා හයම ලබා ගත්තා නිකං කෙනෙක් නෙමෙයි අය මේ බුද්ධ ශාසනීය අග්‍ර ශ්‍රාවිකාවක්
මං ඉරිදි බලෙන් අස්ස කරත්ත හතරක් මවාගෙන ලෝකනාථ වූ අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. එතකොට ඈ බුදුරජාණන් වහන්සේ දකින්න ගිහිලා තියෙන කොමකින්ද? අස්ස කරත්ත හතරක් මවාගෙන ඉරිදි බලෙන්. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදපත්ම වන්දනා කළා. දැන් මේ උප්පලවන්න රහත් භික්ෂුණීන් වහන්සේ අන්දවණේ ගස්සවනක භවනා කරද්දී මාරයා එනවා. ඇවිල්ලා කියනවා ඔබ ඉන්නේ තනියම නේද? අතු අගපටන් පිපී ගිය මල් තිබෙන සල් ගහක් යට ඉන්නේ. ළඟපාත කවුරුවත් නැහනේ. ඒයි මොඩි. සල්ලාලයන් ගැන නුඹට බයක් නැද්ද? දැන් බලන්න අර ඔච්චම් කරනවා වගේ අර සිද්දි මතු කළා මාරයා අහනවා. එතකොට මේ උප්පලවන්නා කියනවා ඒයි මාරය. ඔය සල්ලාල ජනයා සිය දහස් ගණනින් ආවත් මගේ ඇඟේ එක ලොම් ගහක්වත් බියෙන් සැලෙන්නේ නැහැ. කම්පා වෙන්නේ නැහැ. මාරේ හුදෙකලාවේ සිටීම ගැන උඹට මොකටද? කවුද මේ අහන්නේ? උප්පලවන්නා කියන මාරේ මට නොඹ ඉදිරි අතුරුදහන් වෙන්න පුළුවන්. නුඹටත් හොරා මට නුඹේ කුසට රින්ගන්නත් පුළුවන්. නුඹේ ඇහිබෙම දෙක මැද මට ඉන්නත් පුළුවන්. එහෙම ඉන්නකොට නුඹට මාව බලන්න හැකියාවක් නැහැ. මට තියෙන්නේ දමණය කරපු සිතක්. මම ඉරිදි පාද වඩපු කෙනෙක්. මම අභිඥා හයම සාක්ෂාත් කරපු කෙනෙක්. මා බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. කාමයන් කියන්නේ විෂ පොවාපු ආයුධ වැනි දෙයක්. පංච උපාදානස්කන්ධය කියන්නේ මස් කපන කොටෙයි පිහියයි වගේ දෙයක්. නුඹ ඔය අගය කරන කාම රතිය මට දැන් අරතිය කි. මා හැම දෙයක් ගැනම තිබූ ආසාව නැති කළා. අවිද්‍යා ඝනාන්ධකාරයේ බිඳ දැම්මා. මාරය ඔන්න ඔය විදිහටයි නුඹ තීරුම් ගත යුත්තේ. මේ කාරණේදී නුඹ නැසුණා. මේ ගාථා වදාළේ කවුද? උප්පලවන්න රහත් මෙහෙණින් වහන්සේ. හරි ලස්සනයි එක. දියණියක් සංඝානුස්සති වඩලා ඈ ගෙදරින් දිදී හැමතිස්සෙම සංඝයාගේ ගුණ කී කී ඉඳලා රෝහිණී තෙරණියගේ ගාථා දෙමාපියහන පින්වත් දියණිය නුඹ ශ්‍රමණයන් ගැනමනේ දොඩෝ දොඩෝ ඉන්නේ. නුඹ නින්දට යද්දිත් කියන්නේ ශ්‍රමණයන් ගැන. නුඹ අවදි වෙද්දි කියන්නේ ශ්‍රමණයන්ගේ ගුණමයි. මොකද නුඹට හිතුණද ශ්‍රමණයක් වෙන්න? කවුද මේ අහන්නේ? දෙමාපියහන. ඊට පස්සේ කියනවා නුඹ ශ්‍රමණයන්ම හොයාගෙනමයි බොහෝ දානමාන දෙන්නේ. රෝහිණී මන් නුඹෙන් අහන්නේ මේක. නුඹට මේ ශ්‍රමණයන් මෙතරම් ප්‍රියමකෝ. ඒ දෙමාපිය කියනවා උන්දලාට වැඩපලක් කරන්න බෑ. කම්මැලි අලසයි. අනුන් දීපු දෙයකින් තමයි උන්දලා ජීවත් වෙන්නේ. අනුන්ගේ දියා බලාන ඉන්නවා. හොඳ දේවල්මයි හොයන්නේ. ඉතින් එහෙම තියෙද්දි නුඹට විතරක් මේ ශ්‍රමණයන්ව මෙතරම් ප්‍රිය වුණේ ඇයි? ඒ තාත් අහන්නේ. එතකොට කියනවා තාත්තේ ශ්‍රමණයන් ගැන ඔබ මගෙන් ඇහුවේ ගොඩක් කාලයකට පස්සේ. මම දැන් කියන්නම්. ඒ ශ්‍රමණයන් වහන්සේලාගේ ප්‍රඥාවත් සීලයත් වීරියත් ගැන. ඒ ශ්‍රමණයන් වහන්සේලා නිවන් අවබෝධ කරගන්න හරි කැමති. උන්වහන්සේලා කම්මැලි නැහැ ධර්මයේ හැසිරෙන්න. ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම වැඩේ තමයි ධර්මයේ හැසිරීම. ඒ තමයි රාග දේශ මොහ දුරු කරන්නට මහන්සි ගැනීම. ආන්නේ නිසයි මං මේ ශ්‍රමණයන් වහන්සේලට කැමති. දැන් මේ කවුද කියන්නේ? රෝහිණී. උන්වහන්සේලා පිරිසුදු ජීවිතයක් ගෙවනවා. ලෝභ ද්වේෂ මොහ දුරු කරනවා. අරහත්ත්වයට පත් වෙලා හැම පවක්ම නැති කරනවා. මං ඒ නිසයි ශ්‍රමණයන් වහන්සේලාට කැමති. උන්වහන්සේලා පිරිසිදු දේමයි කරන්න මහන්සි ගන්නෙ. පිරිසිදු වචනමයි කතා කරන්නේ. පිරිසිදු දෙයක්මයි සිත සිතා ඉන්නේ. ඉතින් ඒ නිසයි මං ශ්‍රමණයන් වහන්සේලාට කැමති. උන්වහන්සේලා ආධ්‍යාත්මික වශයෙන් හරි පිරිසිදුයි. බාහිරත් පිරිසිදුයි. නිර්මල සක්මුතු වගේ. කුසල් දහම් වලින් පිරිලා ඉන්න ශ්‍රමණයන් වහන්සේලාට මං කැමති. ඒ ශ්‍රමණයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගොඩාක් අහලා තිනවා. ඒ ධර්මයේ දරාගෙන ඉන්නවා. ධර්මයෙන්ම ජීවිතේ උසස් තත්ත්වයට පත් කරගෙන ඉන්නවා. ඒ නිසයි මං ශ්‍රමණයන් වහන්සේලාට කැමති. ඒ ශ්‍රමණයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා දරාගෙන ධර්මයෙන්ම ජීවිතේ උසස් කරගෙන සමාධිමත් සිතකින් වාසය කරනවා.
मंगीनी सैस्रमण अन्वहांसेलट कैमति ये श्रमण अन्वहांसेला ऐत सेनासन वल वेडइन्नवा होंद सीहनुवनिन काल गेवनवा नुवन पावच्चि करला कथा करनवा हरिम निहितमानी दुख अवसान वेन्ने अमा निवन लंगाय अन्य तंत्र तमाय ये श्रमण अन्वहांसेला वाडिन्ने मंग एकाई श्रमण अन्वहांसेलट कैमति ती राहत अन्वहांसेला युगे मिनिस्सु कोच्चर न हित පහදවාගෙන තිනොද හිත අවුල් කරගන්න නැතුව ඒ ශ්‍රමණයන් වහන්සේලා ගමකින් තවත් ගමකට වඩිද්දි කිසි බලාපොරොත්තුවක් නැහැ. දායකයන් සමග කිසි සම්බන්ධයක් නැහැ. ආපසු හැරිලා බැලිල්ලක් නැහැ. අපේක්ෂාවක් නැහැ. අපේක්ෂාවක් නැතිවම අත්හැර දමා ඊළඟ ගමට යනවා. ඒ කියන්නේ මේ ගමෙන් දායකයෝ හරි ගස්සන් එයා ගමට යන්නේ නැහැ. එයා ගමට ගිහිල්ලා මේ ගමට ලියුම් එවන්නේ නැහැ. එහෙම නැහැ. අනේනිසයි මං ඒ ශ්‍රමණයන් වහන්සේලාට කැමති. ඒ ශ්‍රමණයන් වහන්සේලා ළඟ බඩමුට්ටු දාන්න පෙට්ට ගන්නෑ. හැලිවලන් නෑ. මළුවල හැංගිලි නෑ. කාගේ හරි ගෙදර කිදෙන බච්චුට්ටක් විතරයි උන්වහන්සේලා සොයාගෙන වඩින්නේ. අනේනිසයි මං ශ්‍රමණයන් වහන්සේලාට කැමති. ඒ ශ්‍රමණයන් වහන්සේලා ළඟ මිල මුදල් නෑ. රන්ත්‍රිදි නෑ. ඒ වෙලාවට ලැබෙන දෙයකින් ජීවත් වෙනවා. गौतम बुद्ध साहसनी महान विलाइन मैत्री चित्ते वासीकोटे श्रद्धा मेतीन धर्मे गन आर्य श्रावक संघिहा गन उबे सिते लुकु श्रद्धा वत्तीनवा दुवे नुब अपे पावली उपन्ने अपे वासनावट दम बल ने श्रद्धा तातगिनि अपटे दाने महत्पल महानिशांस ඔබත් දුකට බය නම් දුකට අසතුටු නම් ඔබත් අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේවයි ධර්මයයි ආරි සංඝ රත්නයයි සරණ යන්න. තාම තාත්ත බුද්ධාගමේ නොවේ. සීලේ පිහිටන්න. ඒක ඔබට ගොඩාක් සැප පිණිස හේතු වෙනවා. එතකොට මෙයා කියන උද්දුව මාත් අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේවයි සද්ධර්මයයි ආරි ශ්‍රාවක සංඝ රත්නයයි සරණ යනවා. මහා සිල් සමාදන් වෙනවා. ඊට පස්සේ තාත්තා පැවිදි වෙලා තාත්තා අරහත්ත්වයට පත් වෙනවා තාත්තා අන්තිමට කියපු කතාව දුව ඉදිරිපත් කරනවා මම බ්‍රාහ්මණ කුලයේ උපන් නිසා මට කිව්වේ බ්‍රහ්ම බන්දු කියලා නමුත් ඇත්තෙන්ම මම දැනුයි බ්‍රාහ්මණෙක් උනේ ද මේ තාත්තා කියන කතාව මන් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා ධර්මයේ මුදුනට පැමිණුණා පව් සෝදා දැම්මා මේ වනාහි රෝහිණී නම් රහත් තෙරණියගේ ගාතාවන් රෝහිණී තමයි ඒක ප්‍රකාශ කළේ. ඔබ දන්නවා අර උපකාජීවකගේ කතාව. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා බාරණැසට වඩිද්දි හම්බ වුණ උපක ආජීවක. බුදුරජාණන් වහන්සේට කුමක්ද ප්‍රකාශ කළේ? ඔබේ දුරන් හරි සාන්තයි උපසාන්තයි. ඔබ කාගේ ධර්මයක්ද රුචි කරන්නේ? ඔබ කාගේ ගෝලෙද්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නමේ ආචාර්යෝ අති මට ආචාර්යවරයෙක් නෑ මේ දෙවියන් මිනිසුන් සහිත මේ භවයේ කොහේවත් මට ගුරුවරයෙක් නෑ මම මේ ධර්මයේ අවබෝධ කරගෙන මම මේ සංසාරයෙන් එතෙර වුණා කියලා මේ විස්තරය කළාම එයා කිව්වා එහෙනම් ඔබ අනන්ත ජින එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්න ඔබ ඔබට මේ වචනේ මට කිව හැකි ඒ උපකට දැන් ඒ धर्मी कर
मुके धर्मिकरा इन्नो ने पास दिना विनतन के इन्नो ये 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 हराहा कोच्चरा है मुन्ने के हुनत एक विन्ने हरी पुद्मा ये लोके इतिहन में पिंबलिंग इतिहन दायवे दंग आपी गातू थी मापी आपी दायवे के नवाचन है पावच्च करन वन्नी दायवे के ने ईरे नमः आगे काक ये तो कड़े में ईरे नमः का तीनो याम किसी आपटे हितामता विनाशकरण्डे बेरी स्वभाव या ये तो कड़े एक टापी पावच्च करन नमः मुकाद्दे दायवे या ये तो कड़े में दायवो उपगत बावक में हम जीवित एक में तीनो दंग वे समाहर भिक्षुन नाशे लगे न तीनो एक भिक्षुन नाशे नमः कर साप्पदासे तेरुन नाशे गे न तीनो उन्नासी आवृत विषिपाह खरीद दुख विंदने विचित्र समाधे कथित करके न बेरु रागे दुख विदल नविदल नविदला कीप वातावरण दिव्य सागर न दिया उन्नासी के पूर्व बहुत तरुतुरक बुद्धराजन उन्नासी वादाला मैं कहीं मैं पासिंग आवे क्यों काशी बुद्ध काले पैवदिवला इंदेली एक भिक्षु नाशे नमः कटे सिवरुवारी नहीं तो ना ऐसे कटे मैं आम का दकले यहाँ लो भिक्षु दहाम करो नकेला केला हित पहदे हुआ सांसरी प्रतिपदाम हित पहदे हुआ देन दावसक मैं आशीर्वरुपरी का आस्करण दिन होता लासन ने पाप तरह आती है ना होता शीर्वरुती है ना न मैं क्यों मांग शीर्वरुवारिद्धि हो बटे मेवा दीला यान्ना ही मांग हितू लेके हुआ ऐसे कोड दंग ये स्वामी ना से देवी जी शीर्वरुपात्तर ने ये सनीमार शीर्वरुपात्तर के रही आसावा खटगत हटार अगर निकू नया मांगे दाए का की हुआ टेटिंग घी जीवित है नारक मत नया की हुआ ये मगर दंग हितों ने दम में आगे होते हैं ना माटे में कहाँ पाव दीला या कीला में आम को तो केले घी जीवित है अनुसार किया अन्न पटांगता ये तो कुटारे सांस ने हित्तलवागन हिते बिक्षु टाइम मत तार गिदरे अन्न आसान वैत ईट पासे दम मनोज मम्मी हिता निकेला आय मत महा पीड़ावट पातेला कोमारी क्लेशे जाएगा ता उन्नासी सांसरिंग ऐतिर होना अबे ये सुलु काली ट दीप पीड़ाव में स्वामी नासरी तुरुना बालन में कार्मी हैटी ईट पासे एजीते मार्ग पर लगी ने अबे पीन तिबुना केरकिला गान ट बुद्धराजन्मासी के काले उपान्ना बुद्धराजन्मासी संघ्या ऐसेरु कल्ला तमाम बावना करने पटांगान नगुटे तमाम ते मतिवेला आवा इधर अपने हितागन बे में खार में इस्मतिवेला विपाक देने वेदी है आपे हिते ने निकाम पीवरें पीवरे एकाक विपाक देला इवरेवेला आउ ये लंगे के ये मने ये खार में विपाक देने अपने हितागन बेरी पीली वेले कटे एकाए काम विपाको අචින්තියෝ හිතාගන්න බැරි පිළිවෙලකට දෙන්නේ. ඉතින් මේ නිසා මේ වගේ වෙද්දි තමයි අපිට මේ දෛවය කියන එක මොකද්ද කියලා අපිට ඒත් හිතාගන්න බැරි. ඉතින් උන්වහන්සේගේ ජීවිතේ පස්සේ කාලේ අරහත්ත්වයටපත් වුණා බුදුරජාන් වහන්සේ වදාලා මේ කෙනාට මෙහෙම වුණා කියලා. ඇයි තව තැනක තියෙනවනේ කුණ්ඩදාන තෙරුන් වහන්සේගේ කතාවේ. ඒකේ තියෙනවා මේ භික්ෂුන් වහන්සේලා දිනමක් ඉඳලා තියෙනවා බොහෝම ගුණගරුක ධර්මීය හැසිරෙන භික්ෂුන් වහන්සේලා දෙනමක්. ඉතින් උන්වහන්සේලාගේ අධික මිත්‍රත්වයේ තිබුණේ ගුණධර්මත් එක්කයි. එතකොට මේක දැක්ක දෙවි කෙනෙක්. දෙවි කෙනෙක් දැකලා කල්පනා කළා මේ මිත්‍රත්වයේ පළදු වෙන්නේ නැති එකක්ද? ඔය ටෙස්ට් කරන්න යන දේවල් ඔය. මිත්‍රත්වයේ පළදු වෙන්නේ නැති එකක්ද කියලා බැලුවා. බලලා ඒ දෙවියොත් මේගොල්ලන්ගේ පස්සෙන් ආවා. ඇවිල්ලා දැන් එක ස්වාමීන් වහන්සේ නමකට ඕන වුණා. වැසිකිළියට යන්න ඕන වුණා. යෝන වෙලා අර භික්ෂුන් වහන්සේට කිව්ව පොඩ්ඩක් ඉන්න මං වැසිකිළි ගිහිල්ලා ඉන්නම් කියලා තැලේ පහළට පිටත් වුණා. පිටත් වෙලා ඉතින් වතුර ටිකක් හොයාගන්න ඕනේ ඉතින් පොඩි වෙලාවක් යනවනේ. ඉතින් මේ වෙලාවේදී අර දෙවියන් මොකද කළේ? ස්ත්‍රියකගේ වේශයක් අරගෙන කැළේ එහෙට මෙහෙට සැක ඇති වෙන ඉරියව් පැවැත්තුවා. එතකොට අර භික්ෂුන් වහන්සේ හිතුවා පැත්තකින් ඉන්න මෙයා වැසිකිළියට ගියා තාම ආවේ නැහැ. එහෙනම් මේ වෙන මොකක් හරි ප්‍රශ්නයක් මේ තියෙන්නේ මෙයා මේ ගියේ වැසිකිළිය අවශ්‍යතාවයකට නෙවෙයි. දැන් අර භික්ෂුන් වහන්සේ වඩිනවා වැසිකිළියට ගිහිල්ලා. වඩින්නකට කියනවා අර අනිත් භික්ෂුව කිව්වා දැන් ඉතින් හොඳයි ඔබ වහන්සේගේ ගමන ඔබ වහන්සේ යන්න. මගේ ගමන මං ඇයි මොකද කියලා හෙව්වා. මම මේ වැසිකිළියට ගිහිල්ලා මං වතුර ටිකක් හොයාගන්න පොඩ්ඩක් නෑ නෑ ඒක මට කතා කරන්න එපා කිව්වා. ඒ දැන් මේ ඇස් දෙකට පේන්නුනනේ. ඒක කතා කරන්න එපා කිව්වා. එතකොට දැන් අර දෙවියන්ට බයක් ඇති වුණා. බයක් ඇති වෙලා ඒ දෙවියෝ දිව්‍ය ස්වරූපෙම පෙනී හිටලා කිව්වා
දැන් දැනගත්ත අසමගි වුණා කියලා. මමයි මේ මේක හදලා දුන්නේ ඔබ වහන්සේලාගේ මිත්‍රත්වය බලන්න. මේක සත්‍යයක් නෙමෙයි කිව්වා. හොඳයි එහෙනම් මම පිළිගන්නම් කියලා ඒක ගමන ගියා. නමුත් මිත්‍රකම ඉවරයි එතන. හිතුවා එතකොට දෙවි කෙනෙක් පැහැදිලා මේ අපිව සමීකරන්න කිව්වද දන්නේ නැහැ කියලා හිතන්නේ. ඇත්ත වහලා ඒකේ විපාක ඇටිට ඒ දෙවියෝ ඒ ආත්ම චුත වෙලා නිරේ ගියා. බොහෝ කල් දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා ඔන්න ගෞතම බුදුරජාණන් වහන්සේ කාලේ වෙද්දී කුණ්ඩ දාන නමින් මිනිස් ලෝකේ ඉපදිලා. ගෙදර බොහොම ලස්සනට කියලා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ජීවිතේ පැවිදි වෙන්න ආවා. ප්‍රශ්නයක් නැහැ. වත් පිළියොත් කරන් හිටිය ප්‍රශ්නයක් නැහැ. පැවිදි වුණා. පැවිදි වෙච්ච දවසේ ඉඳලා ස්ත්‍රිය පිටිපස්සෙන් එනවා පේනවා. හරියට නිඳා පහස වින්දා. සංඝයා අතර සැක කළා. මහා දුකකින් විඳලා 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 මහන්සියෙන් කොමාර හිත එකඟ කරගෙන අරහත්ත්වයට පත් වුණා. අරහත්ත්වයට පත් වෙච්ච දවසේ හරි ස්ත්‍රී රූපේ නැතු ගියා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ මිනාට මෙන්න මේ දේ වුණේ කිව්වා. ඔය අනුන්ට කයි කතන්දර අපහාස හදනවට හොඳ සිද්ධි මේවා. කැරකිලා එද්දි කොයි විදියට විපාක දෙනවද දන්නේ. ඉතින් මේවට තමයි දෛවය කියන්නේ. එතකොට දෛවය කියන එක හැදෙන්නේ මොකෙන්ද? ක්‍රියාවකින්. දේශනාවේ සඳහන් වෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ක්‍රියාව විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. ඒක විපාක දෙනවා. මේ නිසායි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ මේකෙන් බිය වෙන්න කියලා මේවට. ඒ කාලේ මේ දැන් ඒ උපක පස්සේ කාලේ අර චාපා කියන වැඩි ගෑන් ළමයෙක් එක්ක විවාහ වුණා. විවාහ වුණාට පස්සේ මේ වැඩි ගෑන් ළමයා විවාහ වුණාට අර උපක දකින්නකට උපකට උච්චං කරනවා. ඔව් තාපසයාගේ මේ පුතා නැලවියන් කිය කියාගේ පුතාව නලෝණු. උපකට තිත්ත වුණා. අන්තිමට උපක හොඳටම බහින්න පටන් ගත්තා. මේකේ තියෙනවා. උපක බහිනකට උපක කියන මං ඉන්නේ මේ නාලා කියන ගමේ. ඒ ගමේ නම මොකද්ද? නාලා. කවුද කියනවනේ මේ ගමේ නවතින්නේ? ධාර්මිකව ජීවත් වෙච්ච ශ්‍රමණයන්වත් අල්ලා ගත්තී මේ ස්ත්‍රී ශරීරය තමයි කියන්නේ. එතකොට මෙයා චාපා කියනවා මේ උපකට යාට චාපා උපකට ආදරයට මොකද්ද කිව්වේ? කලු කියලා. කලු එන්න නවතින්න. කලින් වගේම එයා සතුටින් ඉන්නේ. මායි මගේ නෑදෑයෝ එයාට වසඟ වෙලා ඉන්නේ. උපක කියන මේ චාපා නුඹෝ ඒ කියන කතා වලින් හතරෙන් එකක් කිව්වොත් නුඹට ඇලුන මිනිහෙකුට නම් ඕක මහා ලොකු දෙයක් වගේ තියෙවි. එතකොට චාපා මතක් කරනවා කලුව කියපු උපමා. එතකොට අර කන්දක් මුදිනේ යොවුන් කිනිහිරි මල් ගහක් තියෙනවා කිව්වේ. ඒ මල් ගහේ ලස්සන මල් පිපිලා තියෙනවා කිව්වේ. ලස්සනට මල් පිපිච්ච දෙලුම් ගහක් වගේ කිව්වේ. අර මේ උපක කරපු වර්ණන ඒ උපකටම බෙදෙනවා. ඊට පස්සේ උපක කියන රත්තරන් ගාපු ශරීරයක් තියෙන උතුම් කසීසලු පෙරවන ලස්සන රූපයක් ඇති මාව අත්හැරලා දාලා යන්නේ කොහොමද? ඒක උපක කියන ඔව්. ලිහිණි වැද්ද කැමතුණා ලිහිණිය හිර කරලා තියාගා. නමුත් නුඹට නම් ලිහිණිය හිර කරලා වැද්ද තියාගත්තා. නුඹට නම් ওই රූපේ මාව සිර කරන්න බෑ. එතකොට ඔන්න චාපා කියනවා කලු මේ දරුවා ලැබුණේ මට ඔයා නිසා. එතකොට මේ දරුවෙක් ඉන්න මාවද මේ අත්තරල දාලා යන්න හදන්නේ? උපක කියනවා නෝන තියෙන මිනිස්සු දරුවන් අත්තරල දාලා යනවා. ඒ වගේම තමන්ගේ නෑදෑයන් දීපල වස්තු අත්තරල දා යනවා. මහා හස්ති රාජෙක් දන්වැල් කඩාගෙන යන්නේ, ගිහි බන්ධන කඩාගෙන ගිහින් පැවිදි වෙනවා. එතකොට චාපාට මොකද වෙන්නේ? චාපාට කේන් තියෙනවා. චාපානා එහෙමද? එහෙමනම් මං දැන් මේ පොල්ලකින් ගහලා හරි පිහියකින් ඇනලා හරි මම මේ කොළුවව මරනවා. පොලේ ගහලා හරි මම මරනවා. ඇයි මේ වැදි පවුල්නේ? මේ වැදි භාෂාව වෙන්න ඇති. එතකොට පුතාගෙන පුත්‍ර සෝකෙන් ඉන්න ඔබට ওই ගමන යන්න ලැබෙන්නේ නැහැ. උපක කියන ඒ ලාමක ගෑණි ඔහොම නෙවෙයි. පුතාව හිවල්ලුන්ට ගන්න දුන්නා. බල්ලන්ට දුන්නා. මට කමක් නැහැ. ආයෙත් මේ කොළුවෙක් ඉඳා මාව මේ ගෙදර නවත්ත ගන්නට නුඹට බෑ. දැන් අන්තිමට චාපාට තේරුණා මේ ස්වාමියාව නවත්ත ගන්න බැරි බව. අහනවා හරි එහෙනම් කියන්න. ඔයා යන්නේ කොහෙද? කොයිද? කොයි පළාතෙද? කොයි ගමේද? කොයි රාජධානියේද? එතකොට උපකට මතක් වෙනවා පරණ සීද්දි. ඉස්සර අපි ශ්‍රමණයන් නොවි සිටිද්දි ශ්‍රමණයන් කියලා හිතාගෙන ඇවිද ඇවිද ගියා. පිරිස් පිරිවරා ගමෙන් ගමට ගියා. රාජධානීන් රාජධානියට ගියා. නමුත් අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිරංජර ගන්තෙර
සියලු දුක් නිමා කරන ධර්මයේ දේශනා කරනවා මම මේ වතාවෙන් යන්නේ උන්වහන්සේ ළඟට එහෙනම් අර එදා මුණගැහිච්ච මතකේ තාම තියෙනවා උන්වහන්සේ තමයි මගේ ශාස්ත්‍රෝන් වහන්සේ එතකොට මේ චාපා කියනවා අනේ එහෙනම් ලෝකනාථ වූ අනුත්තර බුදුරජාණන් වහන්සේට මාත් වන්දනා කළ බව කියන්න උන්වහන්සේව ප්‍රදක්ෂිනා කොට ඒ පින මටත් දෙන්න ඒ කාලේ මිනිසුන්ගේ හරි විශේෂත්වයක් තියෙනවා ඉක්මනින්ම කියන දේවල් වටහා ගන්නවා දැන් කාලේ මේ කොටල පිවුවත් තේරෙන්නේ මොනවද බිව කියලා හයි ඒ කියන්නේ එච්චරටම මේ කියන කරුණු වටහා ගැනීමේ ශක්තිය වර්තමාන මනුස්සයට නැහැ සැනකින් මේ චාපා තේරුම් ගන්නවා ඒක එතකොට මෙයා කියන ඔව් චාපා ඔබ කියන විදිහට මේ පින ලබා ගන්න පුළුවන් ලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේට ඔයාගේ නමින් මම වන්දනා කරන්නම් උන්වහන්සේ ප්‍රදක්ෂිනා කොට මේ පින මම ඔයාට දෙන්නම් ඊට පස්සේ උපක නිරංජරා ගම්පෙර දක්වා ගියා එහිදී දැක ගන්න ලැබුණා අමා දහම් දේශන බුදුරජාණන් වහන්සේව ඒ දුකත් දුකේ හට ගැනීමත් දුක් නිවීමත් දුක් සංසිඳ වන ආර්ය ස්ථාංගික මාර්ගය මේ චාපා රහත් භික්ෂුණිය කියනවා ඉතින් ඔහු බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වැඳ පුදා ගත්තා ඒ වැඳ පුදාගත්තු පින චාපාට දුන්නා චාපාත් චාපාට දුන්නා ඔහු බුද්ධ ශාසනයේ පැවිදි වුණා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා ශාසනය සම්පූර්ණ කරගත්තා එතකොට මේ චාපා කියන රහත් භික්ෂුණියාගේ ජීවිතේ ඒ අර ගිහි ජීවිතේ වෙච්ච කතාව තමයි ඒ එතුමිය කියන්නේ ඔහුගේ පුතත් පැවිදි වුණා පුතත් තරහත්වයට පත් වුණා මම මේක ලියා තියෙනවා අර මහමේග පුවත්පතේ ඊළඟ එක තමයි මේ දැන් මේ රහතන් වහන්සේලාගේ කතා බහේ දකින්න ලැබෙන විශේෂ එකක් තමයි ඔබට අහුණාද දැන්නේ මේ තේර තේරි ගාතක් කියවද්දි උන්වහන්සේලා මේ ඒ කලින් සැලසුම් කළා කතා කරනව නෝවේ ඒ වෙලාවට උන්වහන්සේලාගේ කටින් පිට වෙනවා ඒ අර ධර්මයේ තුලම ජීවත් වෙන නිසා ධර්මයේ නිර්මිත ජීවිතයන් නිසා මං හිතන්නේ හැම වචනයකම විශාල ප්‍රබලත්වයක් තියෙනවා දැන් අපි ගත්තොත් මේ බලන්න අර සුභා අර සල්ලාලයාට කියන ධර්මය ගත්තොත් එහම හරි පුදුමයි සල්ලාලයාට කියනවා ආයුෂ්මත ඔබ වැරදි පාරට යන්න හදන්නේ ඔබ මේ කෙලිබඩුවක් කරගන්න හදන්නේ සඳ මඩල ඔබ මහමීරු පර්වතයට උඩින් පැනල යන්න හදන්නේ මාව තේරුම් ගන්න ඔබ ඔය පතන මා බුදුරජාණන් වහන්සේගේ දියණිය දැන් මේ කියන වචන ඔක්කොම කිසිම අපිට හරි පැහැදිලි නිකන් අනායාසයකින් ගලාගෙන එනවා මාතුල රාගයක් ඇති කරවන්න පුළුවන් කිසි අරමුණක් මේ දෙවියන් සහිත ලෝකේ නැහැ රාගය කියන්නේ මොන වගේ දෙයක්ද කියලාවත් මට තේරෙන්නේ නැහැ නිවන් මාර්ගයේ ගමන් කරපු මං රාගයේ සහ මුලින්ම නැති කර දැම්මා ගිනි අඟුරු වලක් සුළඟින් නිවි යනවා වගේ විෂ භාජනයක් වනසල දානවා වගේ රාගයේ නැති කළ මා දැන් ඊ රාගයේ කුමක්ද කියලාවත් දන්නේ නැහැ නිවන් මගේ ගමන් කළ මා රාගයේ මුලින්ම නැති කළා දැන් බලන්න මේකේ හොඳ ලස්සන සිද්ධිය මේකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නතේ කාමානි යානි චිත්‍රානි ලෝකේ මේ රාගය කියන එක මේ බාහිර ලෝකේ නෑ සංකප්ප රාගෝ පුරිසස්ස කාම මේක මිනිස්යාගේ සිතේ ඇතිවෙන සංකල්පීය වශයෙන් මේ හිතේ නිර්මාණ වෙන එකක් తత్రీవ తిట్టంతి రూపాని లోకే మే రూప హిమమ తీనవ అతిత్త ధీరా వినయంత చందం ఇతకొడ ప్రజ్ఞావంత మనుష్యం తమై ఈ హితి యతున సంకల్పే నతి కరగన్నో నోనిన్ కల్పన నుకరన గహనేగటనం శాస్త్రున్ వహన్సేవ ధర్మేతులి నొదుటు గహనేగటనం అన్నే బదు గహనియక్వ పొలబవా గన్న ఒబట పులువం వే నమూత్ జీవితి అవబోధ కరగత్తు మావై ఒబ మే వేసన్నే మట నిందా పహస కలాట මට වන්දනා කළාට ඒ සියල්ල අභී සමන් සිහින් ඉන්නවා හේතුන්ගෙන් සකස් වෙච්ච සියලු සංස්කාර මට අසුබ වශයෙන් අවබෝධ වෙලා තියෙනවා කිසි තැනක මගේ සිට ඇලින්නේ නැහැ මං සුගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක් ගමන් කළේ ආර්ය ස්ථාංගික මාර්ගයේ නැමති යානෙන් මං රාගයේ උදුරා දැම්මා ආශ්‍රව නැති කළා මගේ සිට ඇලින්නේ හිස් අවකාශයේ ඇති කුටි විතරයි මන් දැකලා තියෙනවා දරලි වලින් හදාපු ලස්සනට කැටයම් කරපු නූල් වලින් බැඳපු රූකඩ ඒ රූකඩ එක එක විදිහට නටනවා ඒ නූල් දර කැබලි ඔක්කොම කෑලි වලට කඩලා දාලා තැනින් තැන විසිරෙව්වට පස්සේ
ආයමත්තේ රූකඩ පේන්නේ නැහැ. ඒ රූකඩ වල කොයි කැලලටද හිත පිහිටව ගන්නෙ? මේ ශරීරයත් රූකඩයක් වගේ උපකාරක ධර්මයන්ගෙන් තොරව පවතින්නේ නැහැ. උපකාරක ධර්මයන් නැතිව නොපවතින මේ ශරීරයේ කවර දෙයකද සිත පිහිටවන්නේ? මේ ශරීරය කලාකාරයෙක් බිත්තියක ඇඳපු චිත්‍රයක් වගේ ස්ත්‍රී රූපයක් බිත්තියක ඇඳලා තියෙනවා. ඉතින් ඒක ඇත්ත කියලා මිනිස්සු පිළිගන්නවා. පිළිගන්නේ වැරදි විදියට හඳුනාගත්තු දෙයට. කොච්චර ඇත්තද නේ? ඔබ අන්ධයෙක්, විජ්ජාකාරයෙකුගේ මායාවට අහු කෙනෙක් වගේ, සිහිනෙන් දුටු රන්තුවක් වගේ, ජනතාව මැද ඉන්ද්‍රජාලයේ පෙන්නන කැඩෙන බිඳෙන රූපයක් දැක්කා වගේ ඔබ මේ හිස් දෙයක් හොයන්නේ. ගහක බෙනේක තිබෙන ලාටු වගේ මේ ඇස්වල තියෙන්නේ කඳුළු සහිත බුබුලක්. කබ කඳුළු එක්ක එකට මිශ්‍ර වෙලා තියෙන්නේ. ඊට පස්සේ බලන්නේ සුභා ඒ කියන ගමන් එයාගේ හිතට කොච්චර තීරණෙනවද නේ? ලස්සනට පෙනෙන සුභා තිරණිය කිසි දෙයකට ඇලුනේ නැහැ. නිකලෙස් හිතකින් යුක්ත සුභා නිමේෂයකින් ඇගේ ඇසක් උපුටා ගත්තා. මෙන්න ඔබ අගේ කළ ඇස අරගෙන යන්න. ඒ මිනිහට දුන්නා. දැන් එතකොට බලන්න මේ රහත් භික්ෂුණීන් වහන්සේලාගේ ජීවිතය. එතකොට මේ සල්ලාලයාට සිහිය උපදිනවා. ඔහුගේ රාගයේ මොහොතෙම දුරු වුණා. ඔහු එතනම වැඳ වැටුණා. සුභාගෙන් සමාව ගත්තා. බ්‍රහ්මචාරී පින්වතිය ඔබ සූපත් වේවා. ආයෙත් නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. මෙවැනි උතුම් කෙනෙක් එක ගැටෙන්න ගියොත් ඒක දැල්වෙන ගින්න වැළඳ ගන්නවා වගේ වැඩක්. විසගෝර සර්පේ කටින් අල්ලනවා වගේ වැඩක්. සැපක් නම් ඇතිවන්නේ නැහැ. අනේ මට සමා වෙන්න. භික්ෂුණියේ සල්ලාලයාගේ නිදහස් වුණා. ශ්‍රේෂ්ඨ වූ බුදු සමිදානං සමීපයට පැමිණුණා. උත්තම පුණ්‍ය ලක්ෂණයන්ගෙන් හෙබි ඒ බුදුරජාණන් වහන්සේ දකිද්දී ඇගේ ඇස කලින් වගේම ප්‍රකෘතිමත් වුණා. ඇසුපත් වුණා. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ භික්ෂුණීන් වහන්සේලාත් ඇතැම් අවස්ථාවලදී අනපේක්ෂිත කරදරවලට බඳුන් වෙලා තියෙනවා. ඒ නිසා මේ අර අඩ්ඩකාසි තෙරණිය ගැන එහෙම තියෙනවා. අර අඩ්ඩකාසි පැවිදි වුණා. අඩ්ඩකාසි කියලා කියන්නේ ඒ කාලේ හිටපු අභිචාරිකාවක්. ඒ කියන්නේ දැන් ඒ කාලේ මේ දැන් තිබෙන සමාජ සංස්කෘතියට වඩා ඒ කාලේ වෙනස්. ඒ කාලේ මිනිස්සුන්ගේ ධනී මැන්නේ අලි, ඊළඟට රත්තරන්, මුතුමැණික් වලින්. දැන් කාලෙත් එහෙමයි නැනේ. ඊළඟට ඒ කාලේ මේ ගමක නගරයක සුන්දරත්වයේ ලකුණක් බවට පත් කරගන්නවා ඒ ගමේ සිටින නගර සෝභිනියන්. ඒකේ නගරය අලංකාර කරන්න යන හැටියට තමයි සම්මත කරන්නේ. එතකොට මේ අතිශයින්ම සුරූපී ලඳුන්ව රජුරුව නගර සෝභිනියන් හැටියට පත් කරනවා. එහෙම පත් කරපු කෙනෙක් තමයි අඩ්ඩකාසි. ඇය බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් පැවිදි වුණා. පැවිදුණා අඩ්ඩකාසිගේ තිබිච්ච රූපේ ගැන හැමතැනම තිබිච්ච කතාබහ නැති වුනේ නැහැ. ඇය උපසම්පදාවට වඩිනවා කියලා ආරංචි වුණා. ආරංචි වෙලා එක්තරා තරුණ පිරිසක් ලෑස්ති වුණා ඇයව පැහැර ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේට පණිවිඩකාරයෙක් කිව්වා අඩ්ඩකාසි, ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මට උපසම්පදාවට පැමිණෙන්න විරිහක් නැහැ, මට ආරංචියක් ලැබුණා, පැහැර ගන්න ඉන්නවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පණිවිඩකාරයාතේ යැව්වා, එසේනම් කියන්න අඩ්ඩකාසිය උපසම්පදා කියා. ඒක තමයි දූතේන උපසම්පදා. දූතෙක් මාගේ උපසම්පදාව දීම. එතකොට අපට පේනවා මේ වගේ ඒ සමාජ ක්‍රමීත් යම් යම් අඩුපාඩු තිබුණා. ඒක මනුෂ්‍ය సంతානීය ඇති දුර්වලතා. එතකොට ඊබඳු ඒවා ඒ කාලේ තිබිලා තියෙන නමුත් මෙකල තරම්ම ඒක සංවේගදායක නැහැ. ඒ මොකද හේතුව? එකල විශාල පිරිසක් හිටිය සත්‍ය ගවේෂණේ යෙදෙන, ඒ වගේම සත්‍යයට රුචි, සත්‍යයට ආසා කරන, සත්‍යයට විවෘත සහ සැනකින් කරුණ වටහා ගන්න. සැනකින් කරුණ වටහා ගන්න පිරිස හිටියා. දැන් මේ බලන්න මේ සුමේධා තෙරණියගේ ගාථා. මන්තාවති නගරේ කොංච රජුරුවන්ගේ අගමෙහෙසියට දුවක් හිටියා. රාජදීනිය. ඇගේ නම සුමේධා. ඈ බුද්ධ ශාසනය කෙරේ ගොඩක් පැහැදී හිටියා. දැන් මේ සුමේධාව විවාහ කරලා දෙන්න මේ කොංච කියන රජුරුව අගමෙහෙසියත් එක්ක වෙන රජ කෙනෙකුට කතා කරලා තිබ්බ රජකුමාරයෙකුට විවාහ කරලා දෙන්න. එතකොට මේ රජුරුව ඒ පිරිසත් එක්ක දැන් ඒගොල්ලෝ එන්න ලෑස්ති. දැන් මේ දියණිය මේට බලවත් ලෙස
ඔව් අකමැටි ඈ කියනවා කියනවා අනේ මෑණීනි ප්‍රියාණනි ඔබ දෙදෙනාම මහ කින දි අහන්න මහ කැමති නිවනට විතරයි දෙව්ලෝ උපදුනත් ඒ භවයේ ස්ථිර නැහැ මනුලව කාම සම්පත් ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ ඒවා තුච්චයි පුංචි ආස්වාදයක් තියෙන්නේ ආදීනමයි වැඩි දැන් මේ ළඟට මේ සුමේදා කියන කතා ඔක්කොම මේ සූත්‍ර දේශනාවල තියෙන දහම් කරුණු කියනවා මේ ලොකු ධර්මයේ ගැන විස්තරයක් කරනවා කරලා කියනවා මේ මෝඩ ජනයා කාමෙන් මුසපත් වෙලා හිටියත් මේ කාමෙන් හරීම කටුකයි භයානක සර්ප විස වගේ මෝඩ ජනයා කාමයන් පස්සේ ගිහින් අන්තිමේ නිරේ වැටෙනවා අනන්ත දුක් විඳිනවා පාප බුද්ධි ඇති කරගෙන පව් කරලා පාප බුද්ධි කියන්නේ තමන්ගේ මොලේ නරකට යොදවලා දැන් වර්තමානයේ තියෙන අන්නේ පාප බුද්ධිය තමයි දැන් විද්‍යාඥයෝ ගත්තොත් ඒගොල්ලන්ගේ මොලේ වැඩිපුර යොදවන්නේ නරකට යොදන්නේ ඒගොල්ලෝ බෝම්බ හදන්න නොඑක් කවි ආයුධ හදන්න නොඑක් විනාශකාරී කරන්න යොදවනවා ඊළඟට අනිත් අයත් ඒගොල්ලන්ගේ ඥානේ තාක්ෂණේ නැත්නම් ඒගොල්ලන්ගේ දැනුම කල්පනා වැඩිපුර යොදවන්න මොකේදද නරකට යොදවන්නේ හානිය පිණිස යොදවන්නේ ඒකට මොකද්ද කියන්නේ පාප බුද්ධිය බලවත් වීම මේ කාලේ පාප බුද්ධිය ඇති කරගෙන පව් කොට චිතකය වචන යන තුන්දරින්ම පව් කරලා අන්තිමේදී නිරේ ඉපද සෝක කරනවා ප්‍රඥාව නැති සිටීමේ හැකියාව නැති ඒ මෝඩ ජනයා දුක්ඛ සමුදේ බැසගෙන සංසාරයට අහු වෙලා ඉන්නවා ආරි සත්‍ය අවබෝධ කරද්දී ඒක තේරුම් ගන්නෙත් නැහැ අවබෝධ කරන්නෙත් නැහැ කියනවා මෑණියනි ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාරි සත්‍ය නොදන්න ජනයාමයි වැඩි ඔවුන් ගොඩාක් කැමති ආයායමත් උපදින්න භවයට අයිති සෑම දෙයක්ම අනිත්‍යයි දිවි ලෝකේ උපන්නත් අනිත්‍යයි ඒ අඥාන ජනයා ආයය උපදින්න කිසිම බයක් නැහැ සතර අපායන් යුක්ත මේ දෙවි මිනිස් ලෝකේ මිනිස් ආත්මයේ දුකසේ ලැබිය යුත්තේ අපායේ නිරේ උපදින කෙනෙකුට මේ මනුස්ස ලෝකේ දකින්ට ලැබෙන පැවිද්ද නැහැ ඉතින් ඔය දෙදෙනා මට අවසර දෙන්න දස බල්ලධාරී බුදුරජාණන් වහන්සේගේ ශාසනය මම මහාන වෙනවා මම මේ මරණ ඉපදින සංසාරයෙන් එතර වෙන්න ගොඩක් මහන්සි ගන්නම් ශරීරය කියන්නේ අසාර දෙයක් මේ භවයේ පිළිගැනීමෙන් සිදුවෙන යහපත කුමක්ද භව තෘෂ්ණාව නිරුද්ධ කිරීමටයි මම පැවිදි වෙන්නේ මට ඒකට අවසර දෙන්න දැන් තිබෙන්නේ බුද්ධෝත්පාද කාලයක් ධර්මය ආબોධ කරගන්න බැරි අවස්ථාවන්ගින් මම නිදහස් වෙලා ඉන්නේ උතුම් අවස්ථාවක් උදා වෙලා ඉන්නේ මේ ඈ මොකද්ද කියන්නේ ක්ෂණ සම්පත්තිය ඈට ලැබී තියනවා කියලා සිල්වත් බවත් භ්‍රමචාරී බවත් මං දිවි තිබෙන තුර ආරක්ෂා කරනවා ඊට පස්සේ ආ කියන මම කැම කන්නෙත් මං මෙහෙම මැරිලා යනවා මහාන වෙන්න අවසර දුන්නේ නැත්තම් සුමේදාගේ අම්මා රාජ දේවිය අඬන්න පටන් ගත්තා තාත්තත් කඳුළු හැලුවා ඊට පස්සේ කියනවා දියණිය ඔබව වාර්ණවතී අනේකදත්ත රජතුමාට දීලා ඉන්නේ අනේකදත්ත රජතුමා හරි කඩවසම් ඔබව දුන්නේ රජතුමාට ඔබට පුළුවන් මේ රජරුවන්ගේ අග්‍ර මහේසිකාව වෙන්න. ඔබ ඔය කියන සීල් රැකීම, භ්‍රමචාරී බව, මහාන ජීවිතේ ඉතා දුෂ්කරයිනේ. ඔබට පුළුවන් අනේක රජරුවන්ගේ රාජ්‍ය තුල ඔබේ අනසක පතරවන්න, පති කුලයට ධනෙට අධිපති වෙන්න. එතකොට දියණිය ඔබට කාම සම්පත් අතිකර ගන්න පුළුවන්. ඔබේ විවාහය සිදු වේවා. එතකොට මේ සුමීදා බොහොම ගැඹුරු බණක් කියන්න පටන් ගන්නවා. මේ ශරීරය අපවිත්‍රයි ගන්ධ ගන්නවා බියජනකයි කුණු ගොඩක් නිතර නව ద్వාරයෙන් අසූචි වැగిරෙනවා අසූචි පුරවපු බඳුනක් වගේ මේ කාගේ කීමන්ද මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ වචන ඉතින් කොහොමද මේ වගේ කුණු ශරීරයක් එක්ක මං ගනුදෙනු කරන්නේ මස්ලේ තවරුණ මේ ශරීරය මට අතිශයින් පිළිකුල් මේ ශරීරය ආબોධ කරගෙන මං ඉන්නේ පණුවන්ට වාස භූමියක් ගිජුලිනියන්ට ආහාරයක් ठीक काले कि विज्ञाने पहावेला गया पासे ज्ञातीन पवा मे शरीर पिलुकुल करना दर के बल नीशिकर नही सोन गिहिंदान ईट पासे बालुसी वालुंट मे शरीर आहार विनो सोनट गि शरीर दाल एविदिन दिमापियंकर पिलुकुल कुट वतुर नाने काई हेम दिनाट पुद मे तत्गन कौर कथा कर ऐटनारी बेदलती खेल खादुल मलमूत्र पिरीती මේ ශරීරයට මුලා වූ අය කැමති ශරීරයේ ඇතුළත වෙන්කොට බැලුවොත් ඒ දේවල් වලින් හමනා ගඳ
උහුලන්නට බැරි තරම් පිළිකුල් ස්කන්ධ ධාතු ආයතන මේවා හේතු නිසා හටගත් දේවල් ඉපදීමෙන් ඇතිවුණු දුකක් බවත් මම අවබෝධ කරගෙන සිටින්නේ දවස ගාන යකඩ පොළු පහරවල් 300ක් කාලා අවුරුදු 100ක් මේ විදිහට පොළු පහරවල් කා ඉවර වෙද්දී මේ සංසාරයෙන් එතර වෙනවා නම් ඒ මට උතුම් මේ බුදු දේශනා තමයි යා ඔක්කොම මතක් කරන්නේ ශාස්ත්‍රඥ වහන්සේ ඔන්න ඔය විදිහටයි ඔය විදිහටයි අපට ධර්මයේ පෙන්වා දුන්නේ මේ උතුම් බුද්ධ වචනේ දන දන මේ ජරා මරණ වදී මම පිළිගන්නේ කොහොමද ආයායමත් ඉපදින්න සිදු වෙනකොට සංසාරෙ දික් වෙන්නේ යාලටමයි දිව්‍ය ලෝකේ මිනිස් ලෝකේ ත්‍රිසංයෝනි අසුරනිකායේ പ്രേත ලෝකේ නිරය මේ කොහේ තියෙන්නේ නිමක් නැති පීඩා නිරේ ත්‍රිසන් ලෝකේ වගේ අපායක වැටුනොත් ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවා මට මතකයි මා මුල්ම කාලේ මීට අවුරුදු 10කට 11කට කලින් නිරේ ගැන කියද්දි මිනිස්සු හරියට සැක කළා සැක කළා නිරය പ്രേත ලෝකේ මේ කතාවල් මේ හදාගත්තු දේවල් බොහෝ අය කිව්වා මේ දිව්‍ය ලෝක අපාය ඔක්කොම තියෙන්නේ මේ කියලා බෙන් දැන් කියන්නේ ඒකනේ දැන් ඒකට හේතුව මොකද දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඉස්මතු වීම නිසා බොහෝ දෙනෙකුට තේරෙනවා මේ කතාවල සත්‍යයක් තියෙනවා කියලා දෙවියන් අතර උපන්න ආරක්ෂාවක් නැහැ ඒ නිසා මේ ලෝකේ නිවනට වඩා උතුම් වෙන ආරක්ෂාවක් මට නැහැ දස බලයන් වහන්සේගේ බුද්ධ වචනය අනුව ගමන් කළොත් ඉපදින මැරෙන සංසාරයෙන් එතර වෙන්න පුළුවන් ඒ නිසා පියාණනි මං කල් බලන්නේ මං අදම ගිහි ජීවිතය අත්හරිනවා මට මේ નિසරු සැප සම්පත් වලින් පළක් නැහැ මං මේ කාමයන් අත්හරින්නේ වමනි දානවා වගේ තල් ගහක මුදුන් කරටි කඩලා දානවා වගේ ඉතින් මෙහෙම කියද්දි අනේක දත්ත රජුරෝ අර වාරණවති නගරේ ඉඳලා ඔව් ඇවිල්ලා මේ සුමේදාව එක්කගෙන යන්න එතකොට සුමේදා මොකද කළේ ගෙදරට උඩ තට්ටුවට ගිහිල්ලා උඩ තට්ටුවේ දොර වහගෙන ඇගේ කෙස් වැටි කපල දැම්මා දාලා ඇය ප්‍රථම ධානය උපදවා ගත්තා එතන වාඩි වෙලා භාවනා කළා ප්‍රථම ධානය උපදවා ගත්තා දැන් සුමේදායි ප්‍රසාදේ වාඩි වෙලා ඉඳගෙන ප්‍රථම ධානය උපදවාගෙන අනිත්‍ය සංඥා වඩන ඒ අනිත්‍ය මෙනෙහි කරද්දී සියලු ආභරණ වලින් සැරසුණු අනේක දත්ත රජතුමා ප්‍රාසාදයට නැග්ගා දැන් ඇය ප්‍රාසාදයේ එළියේ ඉන්නවා සුමේදා ඇතුළේ ඉන්නවා දැන් දොර වහිලා තියෙන දැන් රජතුමා දැන් සුමේදා අමතනවා අමතලා කියනවා පින්වත් කුමාරි මේ මගේ රාජ්‍ය අනසක ධන සම්පත් යස ඉසුරු මේ සියල්ලම අයිති ඔබට කියන සුමේදා කුමාරි ඔබ තාම තරුණයි කාම සැප අනුභව කරන්නේ කාම සම්පත් කියන්නේ දුර්ලභ දෙයක් මා ඔබට මේ රජකම පරිත්‍යාග කොට තියෙන්නේ ඔබ අගමෙහිසියක් වෙලා දම්පෙන් දෙන්න පින් කරන්න දුක් වෙන්න එපා මේ ඔබේ මව්පියන් හරි දුකින් ඉන්නේ එතකොට සුමේද කාමරේ ඇතුළෙන්දලා කෑ ගහලා කියනවා ඔයත් ඔය කාමයෙන් අත්තරින්ද ඔයාව වට ආස කරන්නත් එපා කවුද මේ සුමේද මේ කාමරේ ඇතුළෙන්දලා කියනවා ඊට පස්සේ සුමේද කියනවා මහා මන්දාත කියන සක්විති රජතුමා සතර මහා ද්වේයනටම අධිපති වෙලා හිටියා කාමයන් තග්‍ර වෙලා හිටියා නමුත් එයා මැරුණේ කාමයන්ගෙන් තෘප්තිමත් නොවි එයාගේ ආසාව පිරුණේ නැහැ සත්‍රුවන් වැසි ඇදහැලුණත් කාමයන් ගැන තෘප්තියක් ඇති වෙන්නේ නැහැ මිනිස්සු මෙරිල යන්නේ තෘප්තියක් නැතුවමයි කාමයන් කියන්නේ කඩුවයි මස් කපන කොටේ වගේ දෙයක් බහානක සර්පේකුගේ හිස පැත්ත වගේ දෙයක් ගිනි කන්දක් වගේ දෙයක් ඇට සැකිල්ලක් වගේ දෙයක් කාමයන් අස්තිරයි බොහෝ දුක් තියෙනවා දවස මුළුල්ලේ රත් වෙච්ච යකඩ ගුලියක් වගේ හැම දුකටම මුල ගහක ගෙඩි වගේ මස් වැදලි වගේ මේ කාමයන් සිහිනෙකින් පේනවා වගේ අනුංගෙන් ඉල්ලගත්තු දෙයක් වගේ විස පවාපු ආවිද වගේ වේදන ඇති කරනවා තුවාලයක් වගේ මේ කාමයන් ගිනි අඟුරු වලක් වගේ බියජනකයි මෙයා කියනවා ඒ නිසා ඔයා ආපහු යන්න තමාට අයිති කිසි දෙයක් භවයේ තියෙනවා කියා මං නම් විශ්වාස කරන්නේ නැහැ ඊට පස්සේ සුමේදා දොර අරිනු දොර අරිද්දි දෙමාපියන් අනේක දත්ත රජු තුන් දිනාම බිම වාඩි වෙලා ආණ්ඩාණ්ඩ ඉන්නවා එතකොට මෙයා කියනවා මේ සංසාර කෙලවරක් නැහැ තාත්තගේ මරණයේදී සහෝදරයාගේ වදේදී තමන් වද විනිද්දී නැවත නැවත හඬ හඬා සිටින අඥාන සත්වයන්ටයි මේ සංසාරයේ අයිති මේ සංසාරේ කෙලවරක් නැති යන ගමනේදී හැඬු කඳුළු බීපු කිරි ගලා ගිලේ කොයිතරම්ද සිහි කරන්නේ දැන් මේකෙන් පේනවා මෑට හොඳට ඉගෙන ගන්න හම්බෙලා තියෙනවා සංයුතනිකාය ඒ බුද්ධ කාලේ සංයුතනිකායේ දේශනාවල් තමයි මේ කියන්නේ
කල්පයපුරා කෙනෙක් මැරෙද්දී එකතු වැටකොඩගෙන සිහි කරන්න ඒවා වේපුල්ල පර්වතයට සමාන කරන්න පුළුවන් මේ දඹදෙණිත් පොළොව වෙරළු ගිනි ගන්නට ගුලි කරන්න කිව්වා ඊට පස්සේ ඒ ගුලි වෙන් කරන්න කිව්වා මේ මගේ මේ ජීවිතේ අම්මා මේ ඊ අම්මගේ අම්මා කියලා ඒ ගුලි ඉවර වෙනවා නමුත් අම්මලා ඉවර වෙන්නේ නැහැ ලෝකෙ ඔක්කොම ගස්වල අරගෙන අඟල් හතරේ කෑලි වලට කඩන්න කඩලා ගොඩක් ගහන්න කිව්වා ඊට පස්සේ ඒක එක කෑල්ල වෙන් කරන්න කිව්වා මේ ජීවිතේ පියා මේ ඒ පියාගේ පියා කියලා සංසාරේ පියවරු අවසන් වෙන්නේ නැහැ අර දර අවසන් වෙනවා අවුරුදු 100කට වර කනකෙස් බෑමික් මුහුදෙන් උඩට එනවා මුහුදෙ වැටුන වියගහක් පාවෙද්දි ඒ වියගහේ සිදුරෙන් කනකෙස් බෑ වගේ හිස ඇතුළු වෙලා අහස පේනවා වගේ මනුස්ස ජීවිතය ලැබීම හරි දුෂ්කරයි මේ රූපේ පෙන පිඩක් වගේ අනිත්‍ය පංච උපාදානස්කන්ධී බලන්න නිරේති අනන්ත දුක් සීකරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලේ මේ පංචකාමසයන් ඇසවල් දෙයකටද මේ කාමයන් අතිශයින්ම කටුකයි අමා ධර්මයේ තියෙන කාලේ කාමදාහයෙන් යුක්ත දේවල් හොයන්නේ කුමකටද මේ කාම ඇල්ම ගින්නක් වගේ අරුස්සුන් දෙයක් කම්පාවක්මයි තැවීමක්මයි නමුත් මේ පැවිදි ජීවිතයේ සතුරු නැහැ කාමයන්ට ගොඩාක් සතුරු ඉන්නවා මේ කාමයන් රජ ගිනි සොර දියට සාධාරණයි අප්‍රියන්ට දායාද වෙනවා සතුරු හැදෙනවා ඉතින් මේ මෑ කියාගෙන යනවා කියාගෙන යනකොට කියනවා මේ ඒ නිසා අස්කණ්ණාදී ඉඳුරන් දමණය කරගන්න මේ සත්‍යයන් බලු දන් වලින් බැඳපු බලු කුක්ෙක් වගේ මේ භවයට කාමයට බැඳිලා තියෙන්නේ මොකද්ද ඒ සූත්‍රය ගද්දූල බද්ද සූත්‍රය මේ ඔක්කොම මම හොඳට කියවලා තියෙනවා බඩගිනි ඉන්න රොඩි මිනිස්සු බල්ලෙක්ව අල්ලගෙන මරලා දානවා වගේ මේ කාමයනුත් ඔයාලට ওই ටිකම කරාවි මේ නිවන ජරා රහිතයි මරණ රහිතයි සෝක රහිතයි වැළපීම් රහිතයි කෙලෙස් සම්බාධ රහිතයි දුසිරිත කිලුට රහිතයි බිය රහිතයි තැවුල් රහිතයි බොහෝ දිනක් මේ අමා මහ නිවන අවබෝධ කළා ඉතින් දැන් පවා බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට නුවණින් විමසනවා නම් එයාට නිවන අවබෝධ කරගන්න පුළුවන් හැබැයි මෙහෙම කියද්දි මේකේ තියෙන සංසාරට ඇල්මක් නැති සුමේදා ඒ වගේම අනේක රජුරවන්ට දැනගන්න තමන් කඩුවෙන් කපාපු කිස් වැටි බිම දැම්ම එතකොට ඒ වෙලෙ රජුරුවන් ඉස්සරහට අර කිස් වැටි දැම්ම මේ රජුරුව බලන්න කොච්චර ඉක්මනට මේ සිත හදාගන්න දක්ෂද කියලා වෙන කෙනෙක් නම් ඒ අර රජුරුවන්ගේ අර පිය රජතුමාට දෙවියටත් බයිනවනේ මේ වගේ මගුලක්ද මට කතා කරලා දුන්නේ මේ වගේ මේ අසනීප කෙල්ලෙක් නෙමේ නේ මේ වගේ කෙනෙක් බන්දලා දෙන්න මට කතා කරේන බයිනවනේ නේ අපහාස කරනනේ වර්තමාන නම් එහෙමනේ දැන් බලන්න මේක හේමද කියලා එතකොට අනේක දත් රජතුමා නැගිට්ට මේගොල්ලෝ හරිම මේ ශිෂ්ට මිනිස්සු නැගිට්ටා සුමේදාගේ පිය රජතුමා දිසාවට දැහැත් බැඳගත්තා බලන්න කොච්චර මේ වැදගත් චරිතද කියලා මේ වගේ දකින්න ලැබෙනවාද නෑ දැයි උත්බන්නේ එහෙනම් අද කාලේ නේ අපහාස කෙලවරක් නෑ බුදුරජාණන් වහන්සේට අපහාස කරේ අපේ පවුල කඩා කප්පල් කරන්න හදා කියයි මම බඳින්න හිටපු ගෑන් ළමයා මේ පිස්සු හැදුනා කියයි එතකොට මේ අනේක දත්ත රජතුමා සුමේදාගේ පියාණන්ට කියනවා පියාණනි සුමේදට මහාන වෙන්න ඉඩ දෙන්න එතුමී වෙනස් නොවන විමුක්ති වූ ආර්ය සත්‍ය දකීවා මේ බලන්න මේ රජේ විවාහ වෙන්න ඇවිල්ලා රාජන ආභරණ අඳගෙන එක්කගෙන යන්න ඇවිල්ලා මේ සැනකින් මේ හිත හරි විදිහට හරව ගන්න හැටි ධර්මයට වර්තමාන මිනිස්සයාට මං හිතන්නේ මේ ආලෝක වර්ෂ ගන්නුත් ඈත ඇති එච්චර ලඟ වෙනවද හිතන්නවත් බෑ මේ හැඟීම් වලට පියායි පියා අය ආත්‍යරියා සුමේදා ගිහින් පැවිදි වුණා සික්කමානාවක් වුණා ඒ කියන්නේ උපසම්පදා වෙන්නත් ඉස්සෙල්ලා අභිඤ්ඤා හයම සාක්ෂාත් කළා චලභිඤ්ඤා චලභිඤ්ඤා කියන මොනවද ඉද්දි විදං දිබ්බසෝත පරචිත්ත විජානන පුබ්බේනිවා සානුස්සති ආසවක්කේ කියන පංච අභිඥා. එතකොට මේ චලවිඥා කියන අභිඥා හයක් තියෙනවා. එතකොට ඒකට ආයි තියෙනවා ඉරිදිවිද ඥානය, දිවස ඊළඟට පරිචිත්ත ඥානය, පුබ්බේ නිවාස, චතුූපපාත ඥානේ ආසවක්කය. ෂඩ් අභිඥා චලවිඥා. මේ අභිඥා හයම ඇය ලබා ගත්තා. රාජ කුමාරිකාවක්ව සිටි සුමේදාහට ඒ අමා නිවන ආශ්චර්යවත් දෙයක් වුණා අද්භූත දෙයක් වුණා අවසාන කාලයේදී
එතුමිය තමන්ගේ පුබ්බේ නිවාස ඥාණයෙන් දුටු අතීත තොරතුරක් මෙසේ හෙළි කළා. එතකොට ඇයිට මේ බලය ලැබුණේ කොහොමද මේ තියෙනවා? කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයයි ඒ. ඒ කිව්වේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු කීයද? අවුරුදු 40,000යි. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ අපි සංඝාරාමයක් හැදුවා. සංඝයා උදෙසා ඔව් ආරාමයක් හදලා. ඒ කාලේ ධනංජානි ඛේමයි මා එකතු වෙලයි මේ විහාර පූජාව කළේ. ධනංජානි බ්‍රාහ්මණතුමිය ඛේමා බිසව සුමේදා. ඒ පුණ්‍ය කර්මයේ විපාක වශයෙන් සිය දහස්වර දස දහස්වර දෙවියන් අතර ඉපදුනා. මිනිස් ජීවිතවල උපන් වාර ගණන ගැන කතා කරන දෙයක් නැහැ. දෙවියන් අතර ඉපදුන කාලේ අපි ගොඩාක් බල සම්පන්නයි. මිනිසුන් අතර ඉපදුන කාලේ ගැන කවර කතාද? රත්න හතක් ඇති සක්විති රජතුමාගේ අග්‍ර මහේසිකාව වෙලා මාත් වරක් ස්ත්‍රී රත්නයක් වුණා. දැන් බලන්න මේ ඔක්කොම ලැබෙන දෙන්නේ මොකෙන්ද? ඒට හේතුව කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ කරපු පිනේ විපාකය. මේ ජීවිතයේදී නිවනට බැසගත්ත ධර්මයේ ඇලුණු සුමේදා බුදු සසුනේ මේ බුදු සසුනේ නිවන් දැක්කා. එතකොට අපිට පේනවා ඒ කරන වැඩි ඔබට මතකද මං කිව්වා කරන වැඩි අවංකව කිරිල්ලේ තමයි මේක තියෙන්නේ. ප්‍රාර්ථනා කිරිල්ලේ නෙමෙයි. කරන දේ අවංකව කරාට පස්සේ අපි දන්නේ අපි එක එක්කිනාට යම්කිසි දෛවයක් හැදෙනවා. ඒ දෛවීයට අනුව තමයි වැඩ සිදුවන්නේ. ඉතින් ඒ නිසා මේ දැන් කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ විහාරේ පූජා කරපු සුමේදා සතර අපායේ නොවැටි දිගින් දිගටම ඇවිල්ලා මේ මනුස්ස ජීවිතය ලබද්දී මහා පුදුම සහගත පෙරලියක් කරගෙන ඈ නිවන් අවබෝධ කළා. ඉතින් මේවා දකිද්දී ඔබට හිතෙන්නේ කුමක්ද?